ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනා ධර්ම දේශනාව සඳහා tempat වෙමු, tempat වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කතං පණයියේ සක්කාය දිට්ඨි හෝති ති ඉදහා උසෝ විසාක අසුතවතෝ පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මී අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මින් වා අත්තානං සමනුපස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරින් තියාගත්තේ පසුගිය දවස් කීපෙම සාකච්ඡාවට ලක් කරගත්ත හෙචුල වේදල්ල සූත්‍රයේ මේ ධම්මදින්න ආත්මහීනාතේකින් මේ විසාක උපාසකතුමා අසන ප්‍රශ්න අනුව ඉදිරියට විකාශය වෙන ඒ ප්‍රශ්න සාකච්ඡාවයි. ඉතින් මෙතනදී එක තැනකදී අහනවා කොහොමද මේ සක්කාය දිට්ඨියක් එහෙම නැත්නම් මේ මිනිස්යා තුළ තියෙන මේ අවිද්‍යාවේ දෘෂ්ටියේ එක පටලවිලක් වෙන සක්කාය දිට්ඨිය කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් ඒකට මේ ධම්මදින්න තෙරින්නාංශේ විස්තර කරනවා මේ විදිහට සක්කාය දිට්ඨි ඇති වෙන්න පුළුවන් මුල් 20ක් තියෙනවා. ඒ 20න් අපිට දැනගන්න පුළුවන් සමහර සමාන්තර ලක්ෂණ, සමහර විවිධතා. ඒ අනුව Taman අහුවෙලා තියෙන ක්‍රම 20න් කොයි එකට හරි තට්ටු වුණොත්, කොයි එකට හරි ආමන්ත්‍රණය කෙරුවොත් එයාට ඒක පහසු වෙයි. නමුත් ඒකට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ එහෙම නැත්නම් ප්‍රධානම දේ තමයි තමන් ඉන්නේ දිට්ඨිය කියලා දැනගන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. මොකද හේතුව මම එහෙම කියන්නේ බෞද්ධ හිතා ඉන්නවා අපි සම්මා දිට්ඨිය ඉන්නේ අන්‍යාගේ මොකෝ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒ නිසා සබෞද්ධයා හිතන්නේවත් නැහැ අපි ඉන්නේ දෘෂ්ටිගත වෙලයි කියලා. ඉතින් ඒ නිසා එයාට බෙහෙත් අහන්නේ නැහැ. පිළිගන්නේ ලෙඩ පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට බෙහෙත් නැහැ. අන්නේ ඒ තකතිරුකමට බේත් නැහැ. අවිද්‍යාවට බේත් නැහැ. උ කාට හරි තේරුනොත් මේ සක්කාය දිට්ඨිය කියන එක අහම්බෙන් ආරූඪ කරගත්ත දෙයක්. ඒක අපිට එන දුක් කරදරෙන් තුනෙන් එකට වාක්‍යනවා. එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨි කියලා මේ තුනෙන් තමයි අපිට මේ පටලවිල්ල වෙලා තියෙන්නේ. පටලවිල්ල වෙලා තියෙන එකෙන් තුනින් එකම දීතිය පාටලා ගැනීම වෙලා තියෙන්නේ. ඉතින් ඒක කවුරුත් අපිට දීප එකක් නෙවෙයි, අවිද්‍යාව මත පදනම් වෙලා අපිම හදාගත්ත දෙයක්. අන්න ඒ එහෙම දන්නවනම් මේ මට මේ දුක පැමිණෙන්නේ අල්ලපුගේ දමනස වුණියන් කරලවත්, එහෙම නැත්නම් මේ ආණ්ඩු වැරදිච්ච නිසාවත්, එහෙම නැත්නම් අද පායපු නිසාවත් නෙවෙයි. ඒ දුක ඉන්නේ මමම ඉල්ලා ගන්න එකක් කියන එක පිළිගන්න තරම් නැත්නම් මේ දිච්චිය පාටලයි කියලා පිළිගන්න තරම් අපි නිහතමානී නෑ. විමානක් කරයි පොළොමලයි. ඉතින් ඔලොමල කම නිසා කවුරු හරි කියලා දුන්නත් මේ දික්ක පැටලෙන්නේ මෙහෙමයි, හැදෙන්නේ මෙහෙමයි කියලා එයා කම් යොමු කරන්නේ නැහැ. කම් යොමු කරන තරම් අහිංසකමක් නැහැ. ඒ වගේම ඒ විදියට හොයන එක අවාසිදායකයි. බිස්නස් හරියන්නේ නැහැ. එදා තණ්හාව තියෙන එක නා ඒකට හුඟන් දෙන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙන්ම බේරිලා, ඒ කියන්නේ දෘෂ්ටි මාන්නෙමුත් බේරිලා, තණ්හාවෙමුත් බේරිලා, මේ දිට්ඨියක් ඊගාවට මං අහුවෙලා තියෙන උගුල දිට්ඨියයි කියලා තේරුම් ගැනීමම සාල අහිංසකම, සාල ඍජු භාවයක්. ඒක ඉතින් ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුජානනාංශයට හුම්කම් දෙන ශ්‍රාවක පිරිසකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි හැම ශ්‍රාවකෙක්ම මෙතෙන්ට එනවා පැමිණිය යුතුයි කියලා කිසිම නීතියක් දාන්න බෑ. ඉතින් ඒක නිසා අපිට යම් වෙලාවක මේ කියන දේ තේරෙන්නේ නැත්නම්, මේ දෘෂ්ටි පිළිබඳ වාසිය තේරෙන්නේ නැත්නම්, ඒ කියන්නේ අපේ මාන්න කියලා හිතා ගන්න.
ඒ කියන්නේ අපේ තියෙන තණ්හාව කියලා හිතා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී කරබල වෙලා වැඩක් නැහැ. මේ පිට කර වෙච්චාම මේ වෙලාවට අහුම් කන් දෙන්නේ නැහැ. අහුම් කන් දෙන්න බෑ. ඒකෝර දැනගන්න ඕනේ මේ දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්න. විග්‍රහයට බහින්නත් යම් යම් සුදුසුකම් වර්ගයක් ඕනේ. ඒ සුදුසුකම් අපේ යෝග ජීවිතයේ ආරම්භයේදී අපි ළඟ නැහැ. පහු වෙනකොට කැහැදෙනවා. කවු වෙනකොට මෙලෙක් වෙනවා. පහු වෙනකොට ඕන තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නිසා තේරෙන්නේ නැහැ කියලා තරවෙන්න නරකයි. අපිට කරන්න තියෙන්නේ මේ වෙලාව හොඳ නැහැ. මම ආයෙත් දවසක් අහන්න ඕනේ. ආයෙත් විදිහකට අහන්න. ආයෙත් කෙනෙක්ගෙන් අහන්න ඕනේ කියලා මේක නැවත නැවත අහනකොට කොයි වෙලාවක හරි තට්ටු කරන්නාට දොර ඇරේ අන්නන්නාට ගිහිරේ කියලා වෙලාවෙදී ඉඳී. ඒ නිසා ඒකට සූදානම් බව එහෙම නැත්නම් ඒකට මෙලෙකම තමයි මේ ප්‍රශ්න තීරුම් ගැනීම තියෙන ප්‍රධානම අවශ්‍යතාවය. මූලිකම අවශ්‍යතාවය තමයි ඒ කියන දේ මෙතාව දානවා අහගෙන ඉන්න එක. ඉතින් ඒකට යොමු කරන්න තමයි නැත්නම් එක විදිහකට බලනකොට මේ ධම්මදින්නාව කාලයක් පැවිදිලා ඉඳලා අපව ආවට පස්සේ ඇත්තටම මෙයා ළඟ තාම සක්කාය දිට්ඨියක් තියෙනවද කියලා. එහෙම නැත්නම් තාම මෙයා දිට්ඨි ගතිකද කියලා දැනගන්න වගේ මේ විදාක උපාසක අහනවා කතම් පනයියේ සක්කාය දිට්ඨි හෝති इति. හරි යවෙනි කෙසේනම් සක්කාය දිට්ඨි ඇති වේද කියලා. එතකොට එයා දෙන නිදර්ශනයේදී උදාහරණයේදී උත්තරේ යාගේ සක්කාය දිට්ඨිය රැකගෙන උත්තරයක් දෙනවද? එහෙම නැත්නම් තමන්ටම අදාළ කරගෙන තමන් ළඟ නැති සක්කාය දිට්ඨියක් විචර කිරීමේ දක්ෂකම කියලා බලන්න වගේ. කෙසේ නමුත් මේ සක්කාය දිට්ඨිය සම්බන්ධ ධම්මදින්න තෙරින්නාථගේ මේ උගන්වීම විශේෂයෙන් මේ තුල්ල වේදල සූත්‍රයේ වෙනිකුත් අනිකුත් බොහෝ සූත්‍ර දැක ගන්න පුළුවන්. ඒක හරියට ඒ සූත්‍රයකින් තියෙන එකක් උද්දෘත කරලා පෙන්නනවා වගේ. ඉතින් නමුත් මේ ගෙදරක උසියාම කෙනෙක් විදිහට හිටපු මේ ධම්මදින්නාව මේ ළඟදී පැවිදි වෙලා නැවත ආවට පස්සේ මෙව ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ ඒ කාලේ දැන් වාගේ පොත්පත් තිබුණේ නැහෙනේ. එහෙම මේ සංක්‍රමණය කරන්න ක්‍රම තිබුණේ නැහැ. තිබුණේ භාවනාවෙම තමයි. ඉතින් ඒකක් නිවැරදි උපේලා සපේලා කියනවා කියලා කියන එක එච්චර ලේසි නෑ. එතකොට මේ தত্ত্বය යටතේදී මේ ධම්මදින්නාගේ පිළිතුර වෙන්නේ ඉදා උසොබ්බෙක්ක අසුතෝතු පුතුජනෝ. එවත්නි උපාසකේ මේ ලෝකේ ඉන්නවා අසුවිරු ඥාන නැති පුතුජන. ඒගොල්ලෝ අහලා තියෙනවා පොලිටිකල් කතා. ඒගොල්ලෝ අහලා තියෙනවා ආර්ථික කතා. ඒගොල්ලෝ අහලා තියෙනවා සමාජ විද්‍යාත්මක කතා. නමුත් මේ තමන්ගේ විමුක්තියක් ගැන, තමන්ගේ සුභසීතියක් ගැන, තමන්ගේ අත්කුසලයක් ගැන අහලවත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ අසුතවතා පුතුජනෝ අසුතවා පුතුජනෝ කියන එක කියන්නේ අන්ධ පුතක්ජන කියලා. දැන් අනුන්ගේ වැඩගෙන පුදුම උනන්දුයි. හැමදේම බලනවා. දඟලනවා, දඟලනවා කොච්චර හරි හරියට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ දුවනවා. හැබැයි මේ තමන්ගේ සුභසීතියක් ගැන, වර්තමාන මොහොත ගැන, මෙතන ගැන කිව්වොත් අහලත් නැහැ දන්නෙත් නැහැ. මේ අනුන්ට අනුන්ගේ කොට දාන්න. එහෙම නැත්නම් අනුන්ගේ සුභසිද්ධිය පිළිබඳ ලොකු කක්කමකින් කතා කරනවා. ඒකේ තරමටම අන්ධ භාවයක් තියෙනවා. අන්ධ භාවයේ තියෙන මේ මම දැන් මෙතන කියන මොහොත ගැන දන්නේ නැතිකම. මේකේ සඳහන් කළ දෙන්නේ අසුතවත පුතුජනෝ කියලා. එතකොට මේක දිනු වුණාට පස්සේ මේ අසුතවත් පුතුජනයා අසුවිරු ඥානපත් උනාට පස්සේ ආර්ය ශාවකෝ කියලා තමයි කියන්නේ. සුතවාර්ය ශාවකෝ. එතකොට යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ අත්ත් කුසලයේ, තමන්ගේ අත්ත් සිද්ධිය ගැන නොතකහ. දඟල 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 ඉන්නකොට කවදා හරි ඒ කෙනාට තේරුනොත් වයින් යම් යම් කුසලතා වැඩෙනවා, පින් වැඩෙනවා. නමුත් ඒක ගඟට ඉනි කැපුවා වගේ ඒක තමන්ට තමන් ඒක සාක්ෂාත් කරගත්තේ නැත්නම් කියලා එයාට කවදා හෝ ඒ වැඩි කියන්නේ අපි කරගෙන යන සාමාන්‍ය සමාජ සේවා කටයුතු කරන ගමන් ඒ තමන්ගේ වැඩේටත් මේක යොදවන්න ගිය ගමන්ම වගේ එයාට ආර්ය ශාวกෙක් කියලා නම් කරනවා. සුතවා ආර්ය ශාวกෝ කියලා ඉතින් මේක හරි ලොකු ප්‍රශ්න. දැන් මේ මම සෝවන් වෙලා ඉන්නවම රහත් වෙලා ඉන්නවා කියන කට්ටිය අනුන්ට සාතික දෙනවනේ. ඒකට අහනවා කයින්ද පුළුවන්ද? කයින්ද පුළුවන් තමයි සෝවාන් වෙන්නේ. අනම්මන එකී જાතිය අහනවා. ඒකකොට මේ කොතනද මේ සෝවාන් නැත්නම් ආර්ය භූමියට පත් වෙන දෙනක බෙත් ඉතාමත්ම අනිශ්චිත තත්ත්වයක් තියෙනවා. උන් විලාවේද අසුතවත් පුතත් ජනේ සුතව ආර්ය ශාวกෙක් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා භාවනා කරන්න කෙනා රුණා තමන් ගැන බැලුවත් හරි අමාරු
මායිමකටපත් වෙනවා. මම වැටෙන්නේ මෝඩ පුත්තජනේ කන්ද පුත්තජනේක පැත්තකද නැත්නම් සුතවත් ආර්ය ශාวกෙද්ද කියලා. ඉතින් ඒකට මේ ගත්ත මාතෘකාවෙත් අපි යනකොට අපිට පේනවා මට හිතන විදිහට අපි සමහර වෙලාවල් වල අන්ධ පුත්තජන විදිහට අනුන්ගේ සීනි කිරන ගන්තපා විශ්වාස කර කර ඉන්නවා. ඉඳපු ගම ඔක්කොම ඇත්තක දාලා හිතන නෑ නෑ ඔක්කොල්ල හරියන්නේ නෑ මම මගේ වැඩි කරන්න ඕනේ කියලා අපි ආයශ්‍රයයක් ඕවම මොඩ වැඩ කියලා එහෙම කරන අයට බැන බැන අපි විතරක් නිවන් දකින්න ඕනේ කියන පැත්තේ එක පුද්ගලයා තුළම එකලස් වෙච්ච වෙලාවල් සහ ව්‍යාකූල අවස්ථාවල් එනවා. එහෙම වෙලා 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 තමයි මේ පුද්ගලට අවස්ථාව ලැබෙනවා. මම මේ ආකූල ව්‍යාකූල අවස්ථාව ඉන්නවද නැත්නම් මේ එකලස් වෙන තැනට යනවද කියලා යාගේ මේ සොච්ඡන්දේ ඇවිල්ලා ඒක දක්ෂ වුණාට පස්සේ අර පේනවා මේ දෙකේ නානා ඉන්නවට වැඩිය හොදෝද මණ්ඩි දාන රෙඩි මම මේ කොමේ යුරට යන්නෝ නැත්නම් මේ යුරට යන්න ඕනේ කියලා එකලස් වෙන වෙලාවක් එනවා. එතකොට නම් යාට තේරෙනවා ඉස්සල්ලාම මං හිතේ අන්ධකාරය තමයි. ඊට පස්සේ මේ යන්තම් ඉරපායගෙන එන වගේ වෙලාව ඉඳලා මං දැන් එළිය තියෙන තැනට ආවා කියලා වෙනසක් ඇති වෙනවා. ඒක කවුරුත් ඇවිල්ලා සාතික දෙන්න ඕනේ නැහැ. මන්ට තේරෙනවා ඉතර පහන්දියක් ගන්න කර කර ගිය ගමන දැන් කෙලිම ගත්ත වාහනේ කෙලිම යන්න පුළුවන්. එන්න නැත්නම් අර මේ පටවගෙන ගිය ගමන පටලදී යන්න පුළුවන්. ආන්නේ වගේ අපේ ආතති අඩු ගතියක් අසහනෙ අඩු ගතියක් ඇති වෙනවා. ඒකේ එක අංශයක් තමයි මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ. හැබැයි ඒක සිද්ධ වුණාට මාන්නේ සහ තෘෂ්ණාව තියෙන දිදී තියෙනවා. මම කියන්නේ මේ දෘෂ්ටිය ඍජු වෙගෙන එනකොට මාන්නිට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා ඇති වෙනවා. මා තෘෂ්ණාවට බලපෑමක් ඇති වෙනවා. ඒ තුන අපි මූලධර්ම වශයෙන් බිංගාට වෙන් කරන්න බැරි තරම් හරිම එකට බැඳිලා තියෙනවා. ඒ නිසා මේ දෘෂ්ටිය පිළිබඳ ඉගෙනගෙන යනකොටමත් ඒක ක්‍රියාවත් වෙනකොටමත් කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් අනුන්ට බැන බැන මම කාලකන්‍ය කියලා කී කියා මේක නැත්තම් Tamanට තාප කර කර හිටියට ඒ හැම එකක්ම ද්වේෂ පදනමේ ගිහිලා තියෙනවා. දැන් මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභෙම ලොකු දෙයක්. විද්‍යුත්පාද කාලෙම ලොකු දෙයක්. ඒකෙන් මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ ක්ෂණ සම්පත්තියම ලොකු දෙයක්. ඉතින් ඒක මමයි පාවිච්චි කරන්නේ නැත්තේ මට ඕනම වෙලාවකව ගන්න පුළුවන්. ඒ නිසා අනුන්ට දොස් කී කේන්දර වැඩක් නැහැ. මගේ වැඩි කර ගන්න ඕනේ කියලා එයාට තහන් ඉදිය පළගස්ම එකලසක් වෙන්න පටන් ගන්නවා. එතකොට අර ඔලමුල ගති මාන්නේ අඩුවීම මාන්නේ වැඩි ගතියට ඔලමුල කියලා කියන අඩුවීම වෙන්නේ ඉඳී තියෙනවා. ඔය ලොකු දේවල් බදා ගන්න හදන වෙනුවට ලද දින් තතුරිමත් වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් මේ පැත්තෙන් බලනකොට ඉස්සල්ලා මේ ධම්ම දින්නාව සඳහන් කරන්නේ මේ අසතවත උපදොජ්ජන්නේ අරියාණං අදස්සාවී අරිය ධම්මේ අකෝවිදෝ අරි ධම්මේ අවිනීතෝ. එයා දන්නේ නෑ මේ ලෝකේ ආර්යයන් වහන්සේලා කි જાතියක් ඉන්නවයි කියලා. ඒ ධර්මයේ ආර්යයන් වහන්සේ දැකලවත් නෑ. අරි ධම්මේ අකෝවිදෝ. එහෙම ධර්මයක් තියෙනවා මේ ලෝකේ ගැලවු මාර්ගයක් තියෙනවා අහලවත් නෑ. අරි ධර්මේ අවිනීතෝ. ඒක උත්සාහ කරලා පොඩ්ඩක්වත් තානිසංස ප්‍රතිපල ලැබලා නෑ. ඒ වගේම සත්පුරුෂයන්ව අදස්සාවේ සත්පුරුෂ ධම්මේ යකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිජීතෝ. ලෝකේ ඉන්න සත්පුරුෂයෝ මේ ප්‍රසිද්ධියේ නටන නටන කට්ටිය ගාව සත්පුරුෂයෝ නේ. වෙන විදිහට කියනනම් අවුරුදු කුමාරි තරගයට යන උන් ලස්සන කෙල්ලෝ නෙවෙයි. වෙන කෙල්ලෝ ඉන්නවා. තරග වලට ඉදිරිපත් වෙන්නේ නැති. අන්නේ වගේ මේ නටන කෑ ගහන මේ මාකටිං කරන දඟලන කට්ටිය තුල ওই කියන සත්පුරුෂ ගැති නෑ. සත්පුරුෂෝ ඉන්නවා. මෙයාට වරින් වර කෙනෙකුට එහෙම තෙමිචලා තියෙනවනම් අපි අගෙන සත්පුරුෂයන් දැකපු කෙනෙක් ඊට පස්සේ ආ හොයලා බලන මේ සත්පුරුෂයා මොන ධර්ම වලින්ද මේ අවුලෙන් විසඳිලා ව්‍යාකූල තත්ත්ව නැතිකමින් යන්නේ කියලා මන්ට ඒගොල්ලෝ වෙනම ධර්ම පද්ධතියකුත් තියෙනවා. ඒ වගේම තේරෙනවා ඒ සත්පුරුෂෝ යම් යම් දේවල් ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා යම් මට්ටම් වලට. ඒක නිසා සමහරක් මේ සත්පුරුෂ ධර්ම වලින් සමහරක් අපිට මේ සාමාන්‍ය කාර්ය බහුල ජීවිතේ ගත කරද්දී মালටි ටාස්කින් කරද්දී ටික ටික දාලා බලන්න පුළුවන්. දාලා බලලා මේක මට ගැළපෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් එහෙමවත් කරපු නැති කෙනෙක්ට කියනවා සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේ අකෝවිදෝ කියලා. ඉතින් ඒ කියන්නේ ලෝකේ ගැළවුමක් නැහැ. සංසාරෙම ඉපදিলা සංසාරෙම ගත කළා සංසාරෙම ඇරලා යනවා. ඒ විනුවට
අසුවිදු ඥාන ඇති කෙනෙකුට යම් යම් තැන් වලින් සාංගලිය එන්න පටන් ගන්න. ඒක ඒ විදිහට දෙකොටසකට බෙදෙනවා. මෙතන මේ කතා කරන්නේ අසුතෝතෝ පුතු ඥානම්. අහලවත් නැහැ. ඒගොල්ලෝ උඟාක් වෙලාවට එම කියන උඩ සමහර උදාහරණයි මයිත් එක මේ ලංකාව වගේ තැන් වල මේ බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ. බුද්ධ ශාසනයෙන් මෛත්‍රී බුද්ධ ශාසනය පමණමයි කියලා පැහැදිලි මතයක හිටියා ලාංකිකයා බුද්ධ ජයන්ති වෙලාව වෙනකොට. පැහැදිලිවම ඊට පස්සේ තව ඒ වගේ බැරියර් හතරක් හදාගෙන හිටියා නොකරන්න. කිව්ව කරනවා නම් ඒක හරියට කරනවා නම් පැවිදි වෙන්නම ඕන. පැවිදි වෙන්නේ නැතුව නම් කරන්න බෑ කියලා ඒක පැවිද්දන්ට බාර දුන්නා. ඊට පස්සේ කිව්වා මුළු විනය පිටකම කියවලා 100%ක්ම සිල්වන්ත වෙන්න ඕනේ. නැත්තම් මේකට අත තියන්න එපයි කියලා. සූත්‍ර පිටකය පරතරට කියවලා තියෙනවා. ඒ ඔක්කොම තිබ්බත් සමත භාවනා විතරයි කරන්න පුළුවන්නේ විපස්සනා කරගන්න බෑ කියලා මේ හදාගත්ත රාමුව තුල තමයි බුද්ධ ජයන්ති කාලේ ඇති වුණේ. ඇත්තටම අපේ යුගය ඒ බුද්ධ ජයන්ති යුගයට පහළ වෙච්ච පිරිසක් අපි 1956 සිද්ධ වුණේ. ඒ 56 වෙනකොට අර බෑ කියන පැත්තේ තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබිලා සෝල පිංකම් කරනවා බුද්ධ ජයන්ති කියලා. නමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේදීම ওই භාවනා මධ්‍යස්ථානයේ පිහිටීමේ වැඩ පිළිකුත් යාන්ත්‍රයට පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් ওই කඳුබුඩ භාවනා මධ්‍යස්ථානයේ ආවේ බුදුමේ කට්ටිය ගෙන්වේ බුද්ධ ජයන්ති සම්බන්ධ කරගෙන. ඒක ටික කාලයක් තමයි නිස්සග්මණය ඇති කෙරුවේ. ඉතින් ලොකු ශාන්ති කියන මේ අනවශ්‍ය විශාල පිංකම් අතරේ අවශ්‍ය වූ මේ භාවනාව කරන සුළු පිළිසකුත් හිටියා. ඒක ලංකාවට ලොකු ලාභයක් කියලා. මේ වෙනස ඇති වුණා සමාජ විඥානේ ජන විඥානේ ඒ විපනස් කරනකොට ඇති වෙච්ච වෙනස දැන් මේ 2018 විතර වෙනකොට තමයි ජන විඥානේට ගිහිල්ලා අපි දන්නේ නැතුනට භවනා කරන පිරිසක් මේක ඉන්නවා කියන පරිදි ආවේ. ඒක තිබුණා මේ පොළොව යට වගේ මං 70 වෙනකොට නෑ 77 වෙනකොට මේකට පණිවිඩය ලැබුණා. ඊට පස්සේ 87 විතර වෙනකන් ඒක හොයලා ඒකත් එක් කරලා මට අදහසක් වෙන්නදී මටත් හිතන පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි වෙන්නේ නැතුව මේක කරන්න බෑ. ඒ නිසා ඉතින් කීප දෙනෙක් මට කිව්වා අවශ්‍ය නෑ නිකන් අපි ගිහිව ඉන්න ගමන් කරමු කියලා. ඉතින් මට තාම ටිකක් හිතට හරි නිකන් ගොඩ ඉඳලා පීනන් ඉගෙන ගන්න වගේ පණිනකම් හදිසියක් තිබ්බා. හැබැයි මම ඇසුරු කරපු කට්ටිය ඔක්කොමලා ගියෝ. හදාගත්ත ගිහි භාවනා මධ්‍යස්ථානයේ කියලා එකක් නිල්ලඹ හදාගෙන කිසි කෙකට කියන්නේ සිම්පල් ලිවිං හයි තින්කින් වරින් වර හොරේන් රැස්සෙලා පැයක් එකක් භාවනා කරනවා පැයක් බණ අහනවා යනවා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් මේ නිසා ඒකට ලොකු බාධා නැති ගමනක් තිබුණා. ඉතින් මේක ගිහියෙක් භාවනා කරනකොට එයා දැනගන්න ඕනේ මිනිස්සු අවශ්‍යගෙන යන්න එපා. මිනිස්සු අවශ්‍යගන්න ගියොත් ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් එපා. මොකද මේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක සමාජ ධර්මයට විරුද්ධ යෑම. ඒ නිසා සමාජයේ ඉඳගෙන මේක කරන්න බෑ. සමාජයේ ඉන්නකොට එක චරිතයක් මේ සක්කාය දිට්ඨිය නැති කරනකොට එක චරිතයක් කියලා අපි දවල් මි කියලා රෑ දනියෙල් සෙල්ලමක් නැතන අවශ්‍ය වෙනවා. ඔක්කොමල දක්ෂ නැයකට මං විතර. ඒකට උප්පත්ති දක්ෂකමක් මයි ළඟ මම බලන හැම කෙනාගේ මොනේ ඔක්කොමල අවංක වෙන්න ගිහිල්ලා සදාචාර වෙන්න ගිහිල්ලා එක්ක මිගෙල් නම් මිගෙල් ඩැනියෙල් ඩැනියෙල් කියාගෙන ඉන්නවා. මම මේක හෙල්ලමක් තියෙනවා. ඩැවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලම. විශේෂයෙන් මම කියන්නේ ඔය মালටි ටාස්කින් කරන ලීතු මොකකින් බාහිර වැඩි ඇත්තෝ හරියට දැනගන්න ඕනේ මේක කරන හැටි. ඒ කරන ගමන් අපිට මේ සක්කාය දිට්ඨි බින්ද අහන්න පුළුවන්. සුතම ඥානෙ වඩන්න පුළුවන්. ඊට පස්සේ ඒක චින්තාමේච පැත්තකට දාලා බලන්න පුළුවන්නේ මේක ඇත්තටම ජන ජීවිතයක් ගත කරන ගමන්, පෞල් ජීවිතයක් ගත කරන ගමන්, ආයතනයක වැඩ ගමන් කරන්න පුළුවන්ද බැරිද? නැත්නම් මේ වෙලාවල කරන්න පුළුවන් මේ වෙලාවට බෑ කියලා අපිට ඒක පොඩ්ඩක් අන්වේ ඥානෝට දාලා බලන්න පුළුවන්. බලන ගමන් ඔය පරීක්ෂා කරලා ඒකට බහැලා භාවනා කරලත් බලන්න. ඒක කරන්නේ පරිවේෂණ මට්ටමේ ලැබ් එක ඇතුලේ වාඩි. ආන්න එහෙම කරගෙන කරගෙන යනකොට මේක හරිනම් යන්තම් මේ ගත්ත ක්‍රමේ හරිනම් ඉබේම පාත් කැපෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඒක මහ බුදුමාකාර වැඩක් තියෙනවා. තමන්ට මේ යෝදා ගත්තා නම් ඒ කියන්නේ හරි පාට මම ඒකට කියන්නේ අවංකනා.
අහිංසක නම් ඉබේම පාර කැපෙනවා. හිතා ගන්න බැරි විදිහට පාර කැපෙනවා. ඒ නිසා අපි යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ වැඩි කරගෙන කරගෙන යනවා. ඒක ඇත්තට මේ කියන්න හදන කාරණාවට පූර්විකාවක්. කෙසේ නමුත් මේ ධම්මදිනා මතක් කරලා කියනවා ඒ සත්පුරුෂය දැකලා නැති සත්පුරුෂය බණ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හැතිරිච්ච නැති එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ හැසිරලා නැති ආර්ය ධර්මයේ අහලා නැති කෙනාට මේ රූපේ තමයි මම කියලා හිතෙනවා. ඒකට කියනවා රූප අපමාන කියලා. ඉතින් මේ උපාලුමේ ලෝකේ උපා හැම කෙනාම මේ රූපය සහ මම නැත්නම් රූපේ සහ සක්කාය දිට්ඨිය එකක් විදිහට තමයි ගන්නගන්නේ. ඒක කියන උපමාවට විදිහට පහන් දැල්ලා ආලෝකය වෙන් කරන්න එයා දන්නේ නැහැ. ඇකින පහන් දැල්ලම තමයි ආලෝකය. ආලෝකය චින්තන පහන් දැල්ලා තියෙනවා. පහන් දැල්ලා තියෙන ආලෝකය නිසා රූපේ තමයි ආත්මය කියන්නේ කියලා එයා මේ ආත්මය රකින්නයි කියලා රූපේ තමයි රකින්නේ. ඒක එක සක්කාය දිට්ඨියක 20න් එකක්. රූපය ආත්මය කියලා. ඊට පස්සේ රූපවන්තං වා අත්තාන කියන ආත්මය කියලා නිකන් ඉන්න බෑ. එයාට කොතන හිටියත් ආත්මය රූපවන්ත වෙනවා. ආත්මේ තියෙන හැම තැනකම ඒක හොල්මනක් තියෙනවා. ඒක නිරූපණය කරන රූපණ ගතියක් තියෙනවා. ඒ නිසා රූපවන්තානං වා අත්තාන. ආත්මේ තියෙන හැම තැනකම ඒක නැති දෙයක් නෙමේ රූපේ පැත්තෙන් පෙන්වීමක් කරනවා. එහෙම නැත්නම් හුවා දැක්වීමක් කරනවා. පිළිබිඹුවක් කරනවා. හොල්මනක් තියෙනවා. ඒකට කියනවා රූපවන්තං වා අත්තාන. අත්ත නිවා රූපං. රූපේ ආත්මේ තියෙනවා කියන අතන ආත්මයෙහි රූපයක් තියෙනවා කියන අතන රූපයක් නැතු ආත්මෙ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හැම වෙලාවෙම ආත්මය රූපයක බැහැ ගන්න නැත්නම් රූපය ආත්මයක බැහැ ගන්නවා කියලා තාපත්තක් තියෙනවා. එහෙම නැත්නම් කතා කරලා තියෙනවා රූපස්මින් වාත්තාන රූපෙහි ආත්මෙ වෙයි කියලා. මේ ආත්මය කියලා තමයි හඳුනගන්නේ. මම කියලා හඳුනගන්නේ මගේ රූපේ තමයි. ඒක හඳුනාගැනීමේ පටලවිලි ආකාර හතරක් තියෙනවා. රූපේ කියන්නේ ආත්මේ රූපේ ආත්ම වෙනවා. ආත්මේ රූප වෙනවා. රූපය ආත්මේ රූපවන්තා. ඉතින් මේ හතර පිළිබඳව සත්‍යඥාන්සි 15 වෙනි ඉස්සලා මේ මතේ ඉන්දියාවේ තිබිලා තියෙනවා. මනුස්සෙක් කියලා මම කියලා එයා අල්ලගන්නේ තමන්ගේ රූපේ තමයි. ඉතින් ඒ නිසා ඒ රූපේ අල්ලගන්නකොට රූපේම ආත්මය කියලා නැත්තම් මේ රූපයෙහි ආත්මය බැහැගෙන තියෙනවා කියලා නැත්තම් ආත්මයෙහි රූපේ බැහැගෙන තියෙකලා මේ විදිහට හදන එකට මට මේක තේරුණේ ඒවට දීලා තියෙන නිදහස මේ නිදස්සන මතයි. පළවෙනි එක තමයි ආල් වර්ණ ආලෝකේ සහ පහන් දැල්ල කියන එක. පහන් දැල්ල ආලෝකේ කියන එකට කියනවා මේ අත්තන රූපං අත්තන අත්තතෝ රූපේ ආත්මය කියලා මාර ගන්නවා කියන්නේ. වර්ණ ඒ කියන්නේ ආලෝක පහනයි ආලෝකය දෙක සමාන කිරීම වගේ කියනවා. එහෙම නැත්තම් කියනවා ආත්මයෙහි රූපේ තියෙනවා කියන එකට ඒකට සටහන් කරලා තියෙන්නේ මේ මලක සුවඳ පිටලා තියෙන විදිහට. ඒ සුවඳ කියන එක ගත්තොත් මලේ පිටි වලක් නැහැ. පිටි අරන බලන්න ඒකේ නැහැ. මණිපත්‍ර වලක් නැහැ. පරාග වලක් නැහැ. නමුත් එකතු වුණාට පස්සේ මේ මලක සුවඳ කියන එක තියෙනවා. එතකොට මේ මල සහ සුවඳ දෙකකට නෙමෙයි දාන්නේ ඒ මලෙහි සුවඳ. මගේ රූපයෙහි ආත්මය තියෙනයි කියලා. එහෙම නැත්නම් කියන ආත්මයෙහි රූපයක් තියෙනවා කියන එකට ගහකට හෝ ගලකට අවුවක් වටච්චාම එක හිවනැල්ලක් හැදෙනවා. ඒ හිවනැල්ලට ගලෙන් තොරව ජීවත් වෙන්න බෑ. ගලයි හිවනැල්ලයි එකට බැඳිලා තියෙන්නේ. දවල් වෙනකොට හිවනැල්ල ඈතටනවා, රෑ වෙනකොට අපව වෙනවා. මේ විදිහට ඒ ආත්ම රූපයේ තියෙන යම් ස්වභාව ලක්ෂණයක් ගහක තියෙන ස්වභාව ලක්ෂණයක් තමයි එළිය වැටෙනකොට හිවනල්ලක් ඇති වෙන එක. ඒ වගේ ආත්මය සහ රූපය අතර මේ වගේ බන්ධනක් තියෙනවා. හතර වෙනුවට කියනවා රූපස්මින් වාත්තානං කියන එකට කරඬුවක් ඇතුලේ ධාතුවක් තැම්පත් කරලා තියෙනවා වගේ මේ ශරීරය ඇතුලේ එක තැනක කොතන හරි මේ ආත්මය තැම්පත් කරලා තියෙනවා කියන එක. ඉතින් ඒකට අභිධර්මයේ කියන්නේ හෘද වස්තුවේ තමයි ආත්මය තියෙන්නේ කියලා.
අඩපතක් පමණ උලේවල ඒක නිතර වෙනස් වෙන දෙයක් එතෙන් තමයි ආත්මය කියන්නේ කියලා. එතකොට බටහිර විද්‍යාව කියන නෑ නේ ඒ අත්‍යන්ත කොට තියෙන මොලේ කියලා. ඉතින් මේගොල්ලද රණ්ඩු තියෙනවා. සමහර කියනවා මේ හෘද වස්තුවේ මොලේ තියෙන කියලා. සමහර කියනවා ඔළුවේ තියෙන මොලේ මේ හෘද වස්තුවේ ආත්මය තියෙන කියනවා මොලේ ආත්මය තියෙන කියලා කියනවා. ඉතින් ඔය මේ ලුසියානි මරන්සි කියලා මිනිස්සු එක පාරක් හෘද වස්තුවේ මාරු කරව මිනිස්සෙකි. මහදුකල් බැලුවට පස්සේ දැන් හරියට ආත්මේ මාරු වෙන්නේ නැහැ මාරුුනේ නැහැ. අර පරණ මොඩකමයි අර මිනිස්සර තියෙන්නේ. කැවුත්ත මාරු කරලා බැලුවා මුකුත් තේරෙන්නේ නැහැ. අඩපතකෝන් ලේවල් නිසා ලේ මාරු කරලා බැලුවා. ලේ මාරු කරවත් අගතිරුකම එහෙම හිටියා. මොඩකම යන්නේ නැහැ. ඊට පස්සේ බටේ විද්‍යාව කියන්නේ නේ බලපන් මොලේ මාරු කරොත් අනිවාර්යයෙන්ම මනුස්සයා මැරෙනවා. ඒ නිසා මොලේ තමයි තියෙන්නේ කියලා. තාම මේ පොඩි කචල් එකක් තියෙනවා බටේ විද්‍යාව දිනුම් කියලා. මේ ළඟදී ඔය මේ ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ රටක සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙගේ ග්‍රේ මැටර් එක අරගෙන ඩිමෙන්ෂියා තියෙන කෙනෙකුට පම්ප් කරා. පම්ප් කරපුවාම ඉම්ප්ලාන්ට් උනා. අන්දගේ මුලිය කොටසක් අරගෙන මෙයාට දාපුවාම මේ ඩිමෙන්ෂියා වගේ වෙන්නේ ග්‍රේ මැටර් එක දුර්වල වෙච්චාම දඬන්නම බෑ. ඒකෙන් මේක දාපුවා දැන් මුලෙ පොඩ පොඩ මාරු කරන්න පුළුවන් සයිස් එකක් ඇවිල්ලා තියෙනවා. තාම මේ පැත්තට ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඉස්සරහට ගියොත් දැන් අපි මේ හදන්නේ මේ කය ඇතුලේ ආත්මය තියෙනවා කියලා පෙන්වන්න හදන්නේ. අපි තාම පරිශන කරනවා. ඒ කියන්නේ පරිශනේ කරන්නේම අර සක්කාය දිට්ඨියක ඉඳගෙන. ඇයි ඒගොල්ලෝ මේ මොලේ පරිශන කරන කට්ටිය දෙවි ලෝක යුද්ධෙන් පස්සේ මේ මොලේ යම් යම් තැන් තැන් වල තුවාල වෙච්ච අනන්ත ලෙඩ වම්බුණා. ඊට පස්සේ ඒගොල්ලෝ සම්බන්ධතාව බැලුවා. මේ මේ පැත්ත තුවාල වුණොත් ඇස්පෙනීම නැති වෙනවා. මේ පැත්ත තුවාල වුණොත් කන් ඇහිම නැති වෙනවා. මේ පැත්ත තුවානොත් කඳ සූඳ නැති වෙනවා. මේ පැත්ත තුවානොත් රස නැති වෙනවා. මේ පැත්ත තුවානොත් අතපය වලංගු නැති වෙනවා කිය. ඔය සෙන්ට්‍රල් බැංක් එකේ බෝම්බ ගහපෙලාවේ කීප දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම මනුස්සය ජීවත් වෙනවා කඳ සූඳ දැනෙන්නේ නැහැ. එතකොට හරියට කියන්න පුළුවන් මැප් එක අඳින්න පුළුවන් බ්‍රේන් එක ඇතුලේ මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා ගත ගන්නොත් මිනිහා ගත කරනවා. ඒ මිනිහා පොට්ට වුණොත් මනුස්සයා පොට්ට වෙනවා කියලා බ්‍රේන් එක ඇඳා. ඇන්දලා කියවා මේක ඇතුළේ පුංචි මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහාගේ කෑලි කැඩුනොත් මිනිහාගේ කෑලි කැඩනවා කියනවා. දැන් රිසර්ච් වලින් පේනවා රූප පේන කෑල්ලට විතරක් නැත්තම් විෂුවල් කෝටෙක්ස් විතරක් 14 15ක් තියෙනවා මුලිය ඇතුලේ. එකක් නෙවෙයි. සවුත් සද්දහන කෝටෙක්ස් 14 15 එකක් කැඩුනහම තව එකකින් කම්පෙන්සේට් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් පෙන්ලා දීලා තියෙනවා සම්පූර්ණයෙන් පොට්ට වුණාට පස්සේ ඒ මාංශයේ දිවට ඉලෙක්ට්‍රොමැග්නටික් සිග්නල් එකක් දීලා ඉලෙක්ට්‍රොනික කැමරා එකකින් ඇහැට පේන විදිහට පෙන්වන්න පුළුවන්. So under ඇත්තනේ කතා. දිවට දෙන්නේ සිග්නල් එක. මොනවත් පස්සේ මාසෙට ඇහැ පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ සෙල්ලම් කරලා ගිහලා කවදා හරි දැන් ඔය කාගරි බෝඩ් එකේ මුලයක් අපිට දාගත්තොත් එහෙම අල්ලි කචල් එකක් කරනවා. ඒ නිසා කියනවා මේ බොනේ මාරු කරන දවසක් ආවොත් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ඕන නම් පොලිටිෂියන් කෙනෙක් එක ගන්න ගියා. කවදාකවත් වැඩ කරන්නේ නැහැ. සෙකන්ඩ් එකේ ඉන්නේ වැඩ ගන්න. මේ වැඩගත් මිනිස්සු එක්ක ගත්තොත් එහෙම අපිට මේ සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. පොලිටිෂියන් කි මොලේ බ්‍රෑන්ඩ් නිව් කියලා දිනව කවදා හරි මාරු කරනවා වුණොත් එහෙම තාම ඒ අවස්ථාව ඇවිල්ලා නැහැ. හાર્ට් එක පුළුවන්, ලිවර් එක පුළුවන්, ඒවම මේවා පුළුවන් බ්‍රේන් එක කරගන්න බෑ. මේ කොහොම යන්නේ? මෙතන තමයි ආත්මය තියෙන්නේ කියන මේ පටලැවිල්ල. ඒක කොච්චර විස්තෘත වෙලා තියෙනවද කියලා බලන්න අපි මොකද්ද මේ මගේ පණ කියලා රකින්නේ? දැනට තනං කළ තියෙනවා මේ ධනං තජේ ඡජේ ජීවිත අංගමා වූ අපි ධනය දෙනවා අපේ ඇඟිල්ල කපන්න දෙනවා උලුවක් බෙල්ල කපන්න දෙනවා කන කපන්න දෙනවා කිව්වොත් එහෙම අනේ ඒක නොකරන්ඩ ඕන තරම් අපි වස්තු පූජා කරනවා අපි නැත්තම් ණයට අරගන්නවා සල්ලි අරන් කියලා කකුල කපන්න වෙනවට අපිට මෙච්චර ගෙවන්න ඕන නැහැ ඔපරේෂන් එකට මං කල්බදු ක්‍රමයට හරි සල්ලි ගන්න කකුල කපන්න එපයි කියලා. ඇයි ඒක ඉවරලා අපි ඒ ජීවිතේ රැකගන්න කකුල කපන වෙනුවට ධනෙ දෙන්න කැමතියි. ඊගාවට ජීවිතාංගයක් අපි දෙනවා මේක කපන්න නැත්තම් කොහොමඩක්වත් බේරෙන්න බෑ මැරෙනවා මේක පිළිකාවක් වෙනවා මේක සීග්‍රෙන් බොයන නිසා කප්පන් කිව්වොත් එහෙම කියන කෑල්ල කැපුවට කමන්නේ පණ තියෙන්න ඕන ඒක. එතකොට ජීවිතාංගයකුත් දෙනවා.
ඒ මොකද අපිට මේ ආත්මය රැක ගන්න ඕනේ නිසා බුදුචාන් වහන්සේ සඳහන් කළ තියෙන මේ භාවනා කරන මනුස්සයාට කල්ලි ජීවිතංගයි සියල්ලමත් දෙන්න වෙනවා. දීලා තමයි මම නිවන් දකින්න ඕනේ කියන කැපකිරීම කරන්නේ. සංගම් ජනන් ජීවිතං ඔක්කොම දීලා තමයි භාවනාවට බහිඳ එකනම් සල්ලි දීලා අංගයක් බේර ගන්නවා, අංගයක් දීලා ජීවිතයක් බේර ගන්නවා කියන තමයි මේ කාම ලෝකය කියලා කියන්නේ. භාවනා කරන්න යන්නේ කන තමන්ගේ සීලම ධනයක් දීලා දානවා, මුළු හරියක් දීලා දානවා, ජීවිතයක් දෙනවා බුදුහාමරයි. ලොකු හෙට්ටුවක් කරන්න ඕනේ මේ පරිශ්‍රණයට සූදානම් වෙන්න. එහෙම නැත්නම් අපි මේ හිත හදාගන්න, හිත අලුත් කරගන්න. මේ බුද්ධ ඥානසිත එක් කරන යන වෙලාවදී අතප්පය කරනවට කරන්න දෙයක් නැහැ. යණී වස්තු දෙන්න උන කරන්න දෙයක් නැහැ. ජීවිතේ පූජා කරන්න දෙයක් නැහැ. අන්න එහෙම කෙනෙකුට විතරක් හරියට ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට සුදුසුකම් ලැබනවා වගේ මේ විපස්සනා වඩන්න ඔක්කොම දෙන්න වෙනවා. ඔය බුදු ඥානවන්තයෝ නිකන් රූපෙට රූපයක් දීලා අනම්ම නම් බෑ. පණම දෙන්නවා. දැන් වතරුන්ගේ යෝග ආධාර කර රූපෙට රූපයක් කළ පොරොන්දු වෙලා ගිහිල්ලා සම්බකාසියක මේ රූපයක් කළා පූජා කරනවා. ඒක මොඩය. අල්ලන අර කන රූපෙට රූපේ නැත්නම් විතරක් දෙනවා. සව් බිල්ලක් කියලා. ප්‍රාණිත ප්‍රාණී කියලා. ඒ දෙල්ලම බුදුහමුදුට බෑ. රූපයක් කන්න ලතේ කාසියක් දුන්නොත් පුළුවන් කියලා පිස්සු වෙන ඌව කරන්න කොහෙද විපස්සනා කරන්න දෙනවා නම් ඔක්කොම දීලා දාපන්. ඒක ඒ නිසා කට්ටි ඒකයි මේ ගොඩ ඉඳලා පීනන්න ප්‍රහාන්ති වෙන්නේ. ඉතින් කොහොම හරි මේ රූපේ පිළිබඳව කට්ටියට තියෙන ප්‍රශ්න දිහා බලනකොට අද ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකයි බියුටිෆිකේෂන් කියන කම්පැනි ටික විතරක් මුළු ලෝකෙම දේශපාලන වෙනස කරනවා. එකද මිනිස්සු හරිය කැමති රූප වෙනස් කරනවාට ඒ වෙනස් කිරීම සඳහා කරන පරිශන ප්ලාස්ටික් සර්ජරි බුද්ධම විදිහට දියුනේ මොකද මේ රූප ප්‍රමාණය නිසා. මිනිස්සේ කාමනසේ ප්‍රිය වෙනකොට එයා ඒක තමයි ගන්න. ඒක බොරුවකුත් නෙවෙයි. මොකද ඒ තරම් ලස්සනම පුරුෂයන් අතර බුදුරජාණන්සේ පළවෙනියා. රිජිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව බුදුරජාණන්සේගේ රූපේ දැක්කනම් මිත්‍යා දෘෂ්ටිකය පවා වශී වෙනවලු. එනිසා බුදුරජාණන් වහන්සේ තියෙන රූපේ පිනට පහළ වෙච්ච එක. අපි කරන්නේ ප්ලාස්ටික් සර්ජරි. ප්ලාස්ටික් සර්ජරි කරලා බුදුහාමරෝ ගාවට ගිහලා ඕ බලබම් මට සම්පූර්ණ ලක්ෂණ තියෙනවා, ඕ බලබම් මට 80ක් ව්‍යංජන තියෙනවා කියලා කිව්වොත් අන්න එහෙම විකාරයක් වෙලා තියෙනවා. ඒ මොකද මේ රූපය ආත්මයයි කියන එකේ කොච්චරක් මේ සෝබනේට කොච්චරක් මේ බාහිර පොත්තේ සිවියට අද විතර මත්ත්‍යුගයක් නැහැ. රාගය සද්දනා රූපෙට මත් වියයි දුප්‍රේම කලේ කෝසප්පතාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී කියලා මොහිදින් බෙක්කිය. එවිටින මට විතර ওই රූප වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. මම යනවා හැම තැනකම. අපි ළඟදි ගියා මේ සතිපාසලෙන් මේ දඹානට. අඳුරන්න බෑ එකෙක්වත් අඳුරන්න බෑ. අපි හිතනවා වැද්ද කියලා උන්ගේ වචන මතක නැති කියලා. ඇහුනොත් තමයි යන්න දෙනෙක්වත් නැහැ මං හිතන්නේ. කලු ඒක බෝඩ් එකක් දාලා දෙනවා වැදි වචන කියලා උන් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ දැන්. අඳුරන්න බෑ. මොන විදියෙන්වත් අඳුරන්න බෑ. ඉතින් අර YouTube එකේ තියෙන වැද්දෙක් හම්බෙලා කතා කරනවා. ඒ වැද්දගෙන් අර කතා කරන එක්කන වැදි භාෂාවෙන් කරන්නේ වැද්ද කියලා තමයි කියන්නේ. සිංහලෙන් කියනවා ඒ කියන්නේ මේක තමයි. ඔය කතා කරන්නේ මේකයි කියලා වැද්ද සිංහලෙන් අපිට කියලා දෙනවා. අන්න ඒ වගේ ජෝක් එකක් තියෙනවා. ඒ කොහොම නමුත් මේ ඇවිදිනකොට පේනවා මිනිස්සයා මේ සෝබනේට මූණිච්චාවට එහෙම නැත්නම් මේ රූපෙට දඟලන දෙමලින්ද. ඉතින් ඒක හතරකට කැඩලා තියෙන රූපය රූපයෙහි රූපය ආත්මය දෙක එකයි නැත්නම් ආත්මය රූපේ පිටලා තියෙනවා කියන එක අපේ දවස ඇතුළත කොච්චර අපි ක්‍රියාත්මක වෙනකොට බලන්න. අපි ඒක වැඩියෙන්ම පේන්නේ මන්ද දශකේ, ක්‍රීඩා දශකේ, ඊට පස්සේ වර්ණ දශකේ. පළවෙනි අවුරුදු 10 මන්ද දශක අපි ක්‍රීඩා මේ නිකන් උඩු මෙලිය අතර ගත කරන අවුරුදු 10. ඊට පස්සේ ක්‍රීඩා දශකේ කවුරු වුණත් ඒ වෙනකොට ක්‍රීඩා. තුන්වෙනි එක වර්ණ දශකේ. ඉතින් ඒකට මැචින් කලර්ස් අඳින්න ඕනේ, කොණ්ඩේ හදන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් තියෙන ඉගෙන කණ්ණාඩියක් නැත්තම් කාමරේ කොහොමදක්වත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි යන්නේ. ඊට පස්සේ බල දශකේ. ඊට පස්සේ තමයි ඥාන දශකෙට එන්නේ. ඉතින් ඥාන දශකෙට එනකොට තේරෙනවලු මෙව්වා දෙල්ලම් කරලිවෙලා ඕන්න අඹුවක් හොයාගට කියන්නකෝ.
වල්නුට ඊ ඔක්කොම පාර්ට්ස් දාලා නැති. මේ මාත් කරලා තියෙන එක උපුත් ඒකෙත් එක කරලා තියෙන 50 වෙනකොට තේරෙනවා. ඔක්කොම නිකන් කැරි දාවුවා එකක් කියලා. ඉතින් ඒකට too late. අවුරුදු 50 තමයි ඥාන දශකෙට එන්නේ. ඒකට තමයි තේරෙන්නේ මොකක් පිටිපස්සෙන් මං ගියේ කියලා. ඉතින් ඒකවලින් කරන්න දෙයක් නැහැ. බැනගත්ත බෙටි ගහන්න නැතුව දැන් මොනව කරන්නේ? ඉතින් අත අල්ලගෙන පාර යනවා පද්ද පද්ද වැඳුමු ජෝඩු වගේ. ඒ ගෙදරදී මරා ගන්න. මූණට බලා ගන්න බැ නුද්දකින් උපදා. ඒ මොකද මේ රූපෙට මත් වෙලා කරන දෙල්ලම. මේ මට කිව්වා ඒ දවස්වල භාවනා කරන්න ගිහලා එතකොට 74 වෙනකොට මගේ වයස අවුරුදු 25ක් 26ක් විතර ඇති. ඉතින් මම ධම්මික හම්බුනට කතා කරලා කිව්වා සාංශ මේ යන සෙට් එක හැරෙයි මත්තම් පේනවා මේ සතිය මෙහෙම දුන්නා නම් අනිවාර්යයෙන්ම මම ෆුල් ටයිම් දානවා. දැන් නම් ඔය යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ හොඳටම තරුණ වයස, පැංගිර විහි වෙන වයස, බිස්නස් වල ෆැමිලි ජීවිත ඔක්කොම හිතන වයස. ඒනකට මට හොඳටම පේනවා යන්න ඊට පස්සේ කොහොමද කරන්න එපා. කිසිසේත්ම තීන්දුවක් ගන්න එපා. ওই වයසේ තාම කිව්වේ නැහැ කෙලින් ඥානේ මෝරලා නැහැ. එනිසා ඕක ඔය ටික භාවනා කරගෙන යන්. හැබැයි විවාහය කටපසර දාන්න එපා. මොකද නම් විවාහය කරන්න එපා. පසර දාපන් කවුරුත් ඇහුවොත් කරන්නේ නැහැ කියනදත් එපා. ඒකට අම්මා අච්චට නේ අම්මට ඕන කරලා දෙන්නේ. දැන් විශ්වවිද්‍යාලෙ ගිය පුතාට මේ ලස්සන කෑනු කිරින් කියලා දීලා කටයුතු කරන්නේ අම්මට අවශ්‍යලා තියෙන මේ වගකීමෙන් මිදෙන්න. අම්මා කෙල්ල පිළිබඳ ඊට වැඩිය හිතනවා. මරණ ඉසල අනිවාර්යෙම මේ කෙල්ල දීලා තියෙන බෑ නැත්නම් අම්මටනේ දොස් දෙන්නේ. ඉතින් මේ කටයුතු වලදී අම්මලා දැක්ක තියෙන වගකීම හරියට මේ විදුරු භාණ්ඩ විකුණන කඩේක තියෙන වගකීමක් වගේ කියලා කියනවා. වික්වාට පස්සේ වඩු බාය බාර ගන්න නැහැ. තියෙනකම් පොලිෂ් කර කර පේන්ට් ෂෝකේස් එකේ තියලා තියෙනවා. ගිනිතර පස්සේ මැරිඩ් ඩෝටර් ස්ප්ලිට් වෝටර් කියලා ඊට පස්සේ වරයි. ඊට පස්සේ අම්මලා දැන් උඹලා බැනගත්ත වෙලේ බලන්න අපිට යන දෙල්ලුයි කියනවා. ඉතින් කිව්වෝ ඒ කතා නිසා පුළුවන් තරම් විවාහය පහු කරන්න කියලා. ඉතින් මේ ළඟදී හම්බෙච්චිලා මම ධර්ම කහමුදන්ට ස්තුති කරා. ඒ කීප එක විතර නෙවෙයි මම කරපු නිසා. ඒක මම උඹට එහෙම දෙයක් කිව්වොත් මතක නැහැ කියලා. මං ගියා ගාමිණී සේවිරා කියූප හැම වචනයක්ම ඒ සුමානේ විතරයි. මගේ නිකන් හાર્ඩ් ඩ්‍රයිව් එකේම ඇඳිලා තියෙන්නේ. මොකද හිතුවේවත් නැහැ මම. මාත් හරි ආසයි දවසල මේ රූපලාවන්නේ නැත්තම් බොඩි බිල්ඩින් කරන්න බොඩි බිල්ඩින් මන කරලා නැහැ ඒක තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේක කිව්වට අල්ලයිද කියන ප්‍රශ්නයක් එනවා. ඒ වර්ණ දශකයේ තුල කාටරි කිව්වොත් එහෙම ඔය ඕකේ ඔය වර්ණ දශකයේදී උඹ ඔය නටන්නේ සක්කායි දිටික ඉඳලා ගිය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ බඩු විකිනේ නැහැ කිව්වට අහන්න බෑ. එකෙනි සාබුද්‍රජානන්සේ සඳහන් කළ තිනවා කෙනෙකුට ඉන්ද්‍රිය පරිපාකයක් තියෙන්න ඕන කියලා. ඒ මාචාර්ජු 50 වෙනකොට තමයි යාර තේරෙන්නේ මේ ලෝකයා මේ නටන නැතුම නැටුවට ඔබ කවුද, ඔබේ සහායයට ගන්නෙ කවුද, සේවයට ගන්නෙ කවුද, පණිවිඩ කාර්යයට ගන්නෙ කවුද කියන එක තේරුම් ගන්න මේ රූපේ ආත්මය කරගෙන පිස්සු නටන මේ ලෝකේ කාට තේරු ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක සල්ලි හොයන්න ඕන නම් මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. ඉන්ඩස්ට්‍රි එකම තියෙන්නේ සෝබනේ, මාකටිං, ෆේස් වැලියෝ, ෆේස් ලිෆ්ටින්. එච්චර මුළු දවස පුරාම තියෙන්නේ මේ ස්කයි මෝල් එකේ තියෙන මැගසින් තියෙන්නේ. ඒක කියලා තියෙනවා ගෑණිකට මේ පාට් එකක් නම් මේ අපි හදලා දෙන්න ලක්ෂ 4යි යන්නේ වැඩිපුර නෑ. ඒක ඕන තරම් රවුම් කරලා හදලා දෙන්න ඕනේ පාට් එකක්. කිසි ප්‍රශ්නයක් නෑ. විලි ලැජ්ජ නෑනේ. විලි ලැජ්ජ නැහැ. ඒ බිස්නස් තියෙනවා. ඔක්කොම තියෙදි බිස්නස් තියෙනවා. මොකද උන්ඩ ඕන කරලා තියෙන්නේ ලෝකයා ඉල්ලන දේ දෙන එක. ඉතින් ඒකට කොච්චර සැදී පැහැදී ඉන්නවද කියලා. ඉතින් අද තාක්ෂණයේ කොච්චරම මේ තාක්ෂණය කියන්නේ මොකකට තමයි ගිහිලා තියෙන්නේ. බුදුරජාණන්සේකට විකල්පයක් දුන්නා. උන්වහන්සේගේ පිනට පහළ වුණා මේ රූපේ. කේමාවට පහළ වුණා, උප්පලවන්නාට පහළ වුණා, අසන්ති මිත්‍රාට පහළ වුණා. කාට ඔක්කත් කිට්ටු කරන්න බෑ. ඒ දැක්මෙන්ම පින ඒ විනෝඩ දැන් කරන්න හදන්නේ මේ රූපේ ආත්මය කියලා හිතාගෙන මේක ජීවත් කරන්න හදනවා. ඉතින් ඒක නිසා කවදා හරි කාට හරි මේ රූපේ ආත්මයද නැද්ද කියලා බලන්න මේ ධාතු මනස කාට හිත දාලා බැලුවොත් මේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ පැත්තට දාන එකම මේ තමන්ගේ රූපේ හෝ අනුන්ගේ රූපයක් පඨවි ආපෝ තේජෝ වලට දාන එකම අසුභයක් කියලා තියෙනවා. එතකොට අර තියෙන සුබ නිමිත්ත නැති වෙනවා.
ඒකේ වර්ණ ඒකට කියනවා සුභය පරම කරගත්ත ගතිය මේක ධාතු හතරට කඩන එක ඒක සර්වඥාන්සේ ඉදිරිපත් කරනකොට මේ මනුෂ්‍යයා කියලා කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් සර්වබලධාරි දෙවඥාන්සේ විසින් මවන ලද්දක් කියන එකට ධාතු හතර කියන එක දාන එකම හින්න ගහන විප්ලවයක් වුණා. හැම කිනාගෙම තියෙන හතරමා ධාතුන් ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නෙවෙයි හතරමා ධාතුන් උදේ ඉඳලා හැන්ද වෙනකම් වද දෙන එක කරන්න කියලා. අපිට හම්බෙච්ච පිනක් නෙවෙයි මේ හතරමා ධාතුන් නඩත්තු කිරීම වදයක්. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේක නිර්මාණය කෙරුවා නම් මොකෙක් හරි. ඒක නිර්මාණය කරලා තියෙන දුකක්. ඒ නිසා මේකට කියන්නේ නිර්මාපකයා කියලා නෙවෙයි විනාශකයයි කියලා. එකෙක්ක තරීට හදලා නේ. ඒක සඳහන් කරලා තියෙනවා මේ අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතං. ජගත්‍යස්මින් සුයිපුලේ ස්වස්තතෝනායිකෝපි ලබ්යති. මෙච්චර මිනිස්සු හැදුවා මේ දෙයයන්ාංශී ලෙඩ නැති එකෙක් හදන්න දෙවුණානේ ආදර්ශයකට එකෙක්වත් නැහැනේ. ඒක නිසා කියනවා හදපේක අනිවාර්යෙම ලෙඩෙක් වෙන්න ඕනේ කියලා. උගි විදිහට නේද? මේ බුද්ධහම ආවට පස්සේ ලියන මේ සලෝකෝල් ලියලා තිනවා හෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතං ජගත්‍යස්මින් සූපුලේ සස්තතෝ නයිකෝපි ලබ්යද එකම ස්වස්තිකක් නැහැ. හැම කෙනාම මේට වැඩිය ලස්සන වෙන්න කැමතිනේ. හැම කෙනාටම මේක මදිනේ. ඉති ඌණතාවයක් නෙමවල තියෙන්නේ. මේක බුදුජානසී බුරුද්දත් ජාතකයේ සඳහන් කරලා කියනවා මේකට නමක් දානවා නම් නිර්මාපක කියන්නේ පොසිටිව් පැත්තක් නෙවෙයි දාන්න දෙන විනාශකයි කියලා කියනවා. නමුත් අපි කොච්චර කැමැතිද මේ මට හම්බෙච්චක දෙයනාසි කෙනෙක් නිර්මාණය කරන්න ඇත්තේ මං දෙයනාසි ෂේප් කළා තාවකට පොඩ්ඩක් අඟලක් විතර උස් වෙන්නේ නැත්තම් මට මේක පොඩ්ඩක් සුදු පාට වෙන්නේ නැත්තම් අඟපසක හදා ගන්න නැත්තම් කියලා මුන්නතරම් පැතිලද්ද තියෙන. එහෙම කෙනෙකුට සත්‍ය පිළිබඳව කරන්න වෙලාවක් ලැබෙයිද? අන්න ඒ වාගේ ඒ දික්කයකට වැටිච්ච කෙනෙකුට මේ ලැබිච්ච කය පෙරබිනා මනුස්සත්ව ප්‍රතිලාභයක් මේක හොඳටම ඇති. මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න. අපි හිතනවා නෑ නෑ ඒක මම මේ මට්ටම් වල පත් වුණාට පස්සේ මට මං ඒක කරන්න දැන් බෑ. දැන් කරන්න මේක අඩුපාඩුකම් තියනයි කියලා මේ රූපයට පැටිලා මේ ගත කරන එක දිහා බලන ඉන්නකොට ඒක මේ බිස්නස් එකක් කරගන්න මිනිස්සු විතරක් රූපලාවන්‍ය වැඩ කරන මිනිස්සු විතරක් අපේ තියෙන තකතිරුකම දන්න. කිසිම ආගමකට ඒක උත්තර දී ගන්න බෑ. ආගමනුත් කියන්නේ මොකද්ද? දැන් ඊට ටිකක් අඩුයි මේක. දානියක් දුන්නාට පස්සේ කියනවා මේ ලැබුව ආවෝපිනේ ලබනාත්මේදී විසාකා වාගේ උප්පලවන්නා වාගේ ඛේමා වාගේ අසන්දි මිත්‍රා වාගේ ලස්සන රූප සහිතව කියලා දෙනවා ලයිස්තුවක්. එතකොට කට දෙපැත්තෙන් ප්‍රේම වැක්කිරෙනවා. අම්මෝ ලබනාත්ම වෙනකොට ඒ බුද්ධ ජාතියේ පස්සේ පිං වාක්‍ය පොඩ්ඩක් කෙටි. දැන් මේ පිං වාක්‍ය කියන්නේ. ඉතින් එහෙම තමයි දෙන්නේ කියන්නේ මිනිස්සේ කැමති එකට මේ රූපේ ගැලපෙන. ඉතින් ඒක දැකල් කෙනෙක් හිතන්නකෝ අපි ඒ පෞලික ඉපදෙලා එහෙම තමයි ගත කරන්න කියලා. අපි අද්දේක වහන භාවනා කරනවා කියමු. අද්දේක වහගන්නත් බයයිනේ උගෝදෙක් භාවනා කරනකොට. මේ රූපෙන් වෙන්වීමක් පොඩි වෙන් වෙන නිසා ඇද්දික වහන එක පවා බයයි. අපි ඇද්දික වහලා රූපේ නියෝජනය කරන මොකක් හරි අල්ලන්නේ කියන එක්ක පටවි එක්ක තේජෝ එක්ක වායු එක්ක ආපු. අල්ලගෙන ඒකෙහිම හිත පවත්තන්නේ කියන. අපි ඉඳගෙන ඉන්නකොට ගොඩක් වෙලා අර කරන්නේ වායු පොට්ටබ්බ ධාතු ආස්වාස් ප්‍රසාස්. ඇවිදිනකොට ගොඩාක් වෙලාට අපි කරන පටවි ධාතු. ඒ වගේ එක එක ඉරියව්වලදී අපි විශේෂණය කරන ඒ ධාතුව දිහා බලාගෙන ඉන්නකොට උෂ්ම දිහා බලා ඉන්නකොට එක වෙලාවක මේ ආත්මය හෝ රූපය හෝ නියෝජිතව වශයෙන් ගත්ත උෂ්ම දිහා බලාගෙන උෂ්ම නොදැනි ගියොත් ඉතිකරණ මානසික අසහනයක් ඇති වෙනවා කියන එක අහන්න දෙන්නේ නැහැ. ඩඩ පෙරේ ජීවිතේ නැති වුණා වාගේ. මොකද එතන්නේ මේ කුඤ්ඤ ගහලා තිබ්බේ. හුස්ම තමයි හුස්ම කියන්නේ ප්‍රාණි. ප්‍රාණයාම කියලාත් කියනකොට ආනපාන කියලාත් කියනවා. හුස්ම පමණක්ම බලන්න කියනවා. ඒකට කියනවා කයක අත්‍යන්ත නැතුම් බැරි ලක්ෂණේ තමයි ආස්වාස් ප්‍රසවාස. ඒක නිසා ඒකට කාය සංඛාර කියලා කියනවා.
ඒ නිසා පස්සම්බයං කාය සංඛාරං අසසි සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසි සාමිති සික්කති කියලා ඔය පළවෙනි චතුස්කයේ තියෙන ඒ වාක්‍යය දිහා බලනකොට කාටද පුළුවන් වෙන්නේ ආත්මේ රූපේ කියලා බලනවා නම් ඒ රූපය නැමැති ආත්මේ නැමැති දේ නියෝජනය කරන හුස්මය හුස්ම කාය සංස්කාරේ සංසිඳුමේ සංසුද්ධමින් ගෙවමින් ගෙවමින් නැති කරමින් නැති කරමින් යනවා කියන එකම නාස්තිකවාදී වෙනවා. ඒක වෙනවා දකිනකොටත් මේ භාවනාවේ දියුණුවක් කියලා මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මොකද්ද මට එල්ලෙන්න වෙලා එකයි තිබුණේ එකක් නැති වුණා කියලා. ඒ නිසා භාවනාදී කිසි කෙනෙකුට යම් කෙනෙකුට එතෙන්ට යනකොට පුළුවන් තරම් ළඟ ඉඳලා එයාට කමඨාන් සුද්ධ කරලා දෙන්න ඕන. ඕකේ භාවනාවේ දියුණුවක් ඕක වෙන්නේ හැම කෙනාටම. ඒ නිසා වෙන කෙනා මේකම නැවත නැවත භාවිත කරන්න කියලා. භාවිත කරන්න බෑ. මේ රූපස්මින් වාත්තාන රූපං වාත්තාන රූපේ රූපයේ ආත්මය කියන මොනම එකක්වත් තියනවා. මේ ආස්වාස ප්‍රසාස රූපේ නැතිවීම එයාට තේරෙන්නේ මේ තිබුණ එකම වස්තුව නැති වුණා වගේ කියලා. සක්මන් කරනකොට ඕක එන්නේ කොහොමද කියලා හුඟ දෙනෙක් ප්‍රශ්න කරනවා. මොකද සක්මන්කට ඇත්තට ඇරලානේ කියන්නේ. නමුත් සක්මන් කරන අපි හිතමු මේ වම දකුණ වශයෙන් කාට හරි උරුපුරු දුනයි කියලා දාඩි පියවර 10 15 කරන්න පුළුවන් වුණයි කියලා. මෙයා ඊට පස්සේ හොඳට ඒක සමනය වෙන තැනක් නැත්නම් ආතතිය බහින තැනක් ඒක හොඳ ව්‍යායාමයක් කියලා කරගෙන යනකොට හිතන්න වෙලාවක් එනවා. අනායාසයෙන්ම සක්මන සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගෙඩිය පිටින්ම සක්මණ යනවා. දැන් මට මෙහෙවන්න දෙයක් නෑ. මේක වම වුණත් කම නෑ, දකුණත් කම නෑ. ඒ සිව්ව යවුණාද බව මොනවාක්වත් ප්‍රශ්නේ නෑ. හුදුවට තේරෙනවා ගෙඩිය පිටින්ම හොඳට ඇවිදිනවායි කියලා. එතකොට තමන්ට පුළුවන් තමන් දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න. get a distance from your own කියලා. අන්න එතෙන් ගියාට පස්සේ බලනවා මේ වයින් කර බොනික් එක්ක වගේ මේ ඇවිදිනවා මට බලන්න පුළුවන්. දැන් මෙයා කොනට ගියා, හැරුණා, රූප බලනවා, ආය කයට එනවා, මෙතෙන්ද යනවා, ආය හැරෙනවා. එතකොට සබ්දයකට යනවා. ඔහොම කරලා මේ තමන් දිහා බලනකොට මේ රූපෙට ගියයි කියලා ඉච්ච තරහකුත් නැහැ යට එන්නේ. මොකද දන්න රූපෙට ගියට ආපහු එනවනේ. සබ්දයකට ගියට ආපහු එනවනේ කියලා මේ සක්මන කරන්න පුළුවන්. ඒකට කියන්නේ ඕටෝ පයිලටින් කියලා. මොන ඕටෝ පයිලටින් දාලා යනකොට අනායාසෙම වෙනවා. මේක කාට හරි පුරුදු කරා නම් යාර බලන් දත්මැදියකට දත්බුරුසු අතර දීලා කන්නාඩි ඉස්සරහ ඉඳලාගෙන දත්මැදපන් කියලා බලන සෝකේට දත්මැදිය. මම ඉන්න ඕනේ නැහැ. රූපේ ආත්මේ උනාට දත්මදින බුරුසවත දුන්න පස්සේ උදත්මදින චිම්පන්සි දැක්ලා දින zoo එකේ ඉන්න එක එක දේවල් පුරුදු කරලා තියෙන්නේ. එච්චරම තමයි. කැම කනකොට බලන්න වත් එක දුන්නා පස්සේ මූ අනාගන කන ඇටි ටොප්. ඒකට මේ මම යා නැතුව මේක කරන්න පුළුවන් කියලා උපකරණ එක විපස්සනා යෝග අවධියට ලොකු ජයග්‍රහණයක්. මේ ආත්මේ රූපේ කියාගත් එක නාට මේක නිකන් හොල් යකෙක් ගැහුවාගේ පේන. මන්තුල මොකද්ද වෙනව? මම නැතුව ඉතින්සා ඒකම මේ ජීවිත ආශාව සහ රූප ආශාව තියෙන කෙනාට විපස්සනා වැඩෙනකොට විශාල බීතිකාවක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා. නොවෙනව නෙවෙයි, ඕන කෙනෙකුට සිද්ධ වෙනවා. එයා ඒකට බය වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ආත්මය රැඳිලා තියෙන මේ රූපය කියන එක මේ මායාවක්. ඒක නැතුව මේ වැඩ ටික යන්න පුළුවන් කියලා තේරුම් අරගෙන සතුට වෙනවයි කියන එක වෙනම දර්ශනයක්. ඒකට මෙහෙමයි කියන්නේ. එතකොට ඕගොල්ලන්ට නිින්දෙන් ඇහැරෙනවා. දැන් ඕගොල්ලෝ නැති ගෙදර මේ වෙලාවේ টොප් එකට වැඩ යනවා නේද? අර ගොල්මන් ටික ඔක්කොම පිස්සෝ පියාට බාල කරන්න උන් ගිහිල්ලා. දැන් ගෙදර මිනිස්සු කොච්චර ජොලිය ඉන්නවද බලන්න. කිසි බාධාවක් නැතුව හොඳට දොඹදෙලින් හරි ගමන්නේ කවුරු යගෙන කහලා ඉන්නව අර ඕල්මන් නැහැ. ඒ හිතියනම් අරකට ඉඳ ගන්නවා. මේකට ඉගල් රුණු දාපන් කියනවා, විත්‍රිපේ පන් කියනවා. මොකක්වත් නැන්නේ අන්නේ වගේ මේකෙන් මේ රූපයෙන් ආත්මේ නැහැ. ආත්මේ නැතුව රූපේ පවත් ගන්න පුළුවන් කිව්වට පස්සේ ඉන්න ජොලියක් තියෙනවා. පුදුමාකාර ජොලියක් තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙයා මේ රූපය දවස නඩත්තු කරනවා. කිසිසේත් මම මේක අහන්න ඕනේ නැහැ. බුදුජානන්සේක පෙන්ලා දෙන තවත් හතක් නිරෝධ සමාපත්තියට සම්බන්ධ වුණාට පස්සේ රූපේ තියෙනවා. ඒකට කල්ලල්ලා බොල්ලල්ලා මොකක්වත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම නෙවෙයිනේ හිතන්නේ. මේක හැමදාම දත්මදින්න ඕනේ, හැමදාම මූණෝ දාන්න ඕනේ, කණ්ඩ දෙන්න ඕනේ, උදේට මෝනින් රූම් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ, හන්දාවට ඊවිනින් රූම් එකට ගිහිල්ලා මේ මොන බයිලාද තවත් හතක් එක දිගටම ඉන්නව මොකක්වත් වෙන්නේ නැහැ.
මේක දැක්කොත් ඒක ශිෂ්ටාචාර විරුද්ධ යමක් නැත්නම් භවතින ධර්මයට විරුද්ධ යමක්. නමුත් භවනා කරන්න ගියාම ලොකු සාමනන්තේ මතක් කරන්නේ භවනා හරි ගියා නම් කෑම විලක් නැතුණයි කියලා බය වෙන්න එපා. ඒක එහෙම යන්න බෑ. තමලකට බුදුහාමතුරුවත් නැගිටින්න ඕනේ නැහැ. බුදුහාමතුරුගේ පරම පණිවිඩය මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් මගහැරුණාට කමන්නේ භවනා ප්‍රයත්න සඳහා කියලා මේ දේවල් මගහැරලා කරගෙන යන්නේ කියලා. අපිට බෑ. මොකද අපි අර කාලසටහනට අපි හිතනන් දාස වෙලා තියෙනවා. වාල් වෙලා තියෙන මේ රූපේ නඩත්තු කරා. ඉතින් ඒකෙන් අයින් වුණාට පස්සේ අර දේන් පටන් අරගන්න මේ රූපෙහි ආත්මේ තියෙනවා කියලා කිව්වට ට්‍රේන් කරලා කරලා ගියාට පස්සේ මේ රූපෙට බාර දුන්නත් රූපේ තන්නේ කර යාන්ත්‍රයක් වැඩ කරනවා. කිසිසේත්ම මේකට මේ අසා රෝගේ කොන්නේ අස්ස විතරක් ඇති. ඒ අස්ස වැඩි යනවා. ඒක හරි බයලවන සුළුයි. මේ භාවනා කරන කෙනාට එහෙම නැත්නම් භාවනා නොකරන කෙනාට එහෙම නැත්නම් මේ රූපෙට කැමති කෙනාට හරි අමාරුයි කියලා දෙන්නේ. ඒකයි කේමාව ගියෙම නැහැ බුදු දඥාන්ත ළඟට. මොකද ගියොත් මේ රූපේ සෞතු කරලා කතා කරනවා. එයා හිතුවේ මේ මම මේ ලෝකෙට මේ ලස්සනම කාන්තාව ඉතින් වටේ ඉන්න ඔක්කොම බුදුහාමරණ වදිනවා. මෙයා යන්නේ මොකද ගියොත් බුදුහාමර මේ රූපේ සෞතු කරලා කතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාර කරලා කොහොමද ගිනිචර බැසි බුදුන් කියන්නේ ලස්සන අවුරුදු 16ක විතර කලුත් නැති සුදුත් නැති උසත් නැති මහතත් නැති ලස්සන කෙල්ලෙක්ම අවලා පවන් අත් අතර දෙනවා. එයාට බුදුරජාණන් වහන්සේට පවන් තරවි. ඒකට මේ කේමාවට යක්කෝ තාකි මට වැඩි බුදුහාමුදුරු ලස්සන කෙල්ල ඇසුරු කරනවා. මේ කෙල්ල මට වැඩි ලස්සනයි කියලා ඇහැ යන්නේ බුදුහාමුදුරන්ට නෙවෙයි. බනටත් නෙවෙයි අර ළඟ තියෙන රූපෙට. ඉතින් බුදුරජාණන් හොඳට පවන් පාර කකා ඉන්නවා. බනක් යනවා. ටික වේලාවක් යනකොට ඒක එමේ තෙමේ රූපේ වියකිලා යනකොට යාර තියෙන යකෝ අච්චර ලස්සන ඉඳපු ගෑණි මඩත් වැඩි හිටියා මේක දැන් වියකිලා යනවා දකින්නකොට ඒක තමයි යාට බනක් වෙන්නේ. මොකද ඒකල්ලා එයා මේ රූපෙට බයිනකොට යාට බයිනවා වගේ තේරෙනවා. මොකද එයා රූපේ අතින් මිනිස්සුන් රෙඩිය රූපවන්තයි කියලා ජීවත් වෙච්ච කෙනා. එකෙනා බුදුජානකසේ දන්නවා මෙයාගේ ගැටේ සක්කාය දිට්ඨිය හිටලා තියෙන රූපේ නම් එයාට කමඨහන දෙන්න ඕනේ රූප කර්මස්ථානය. නමුත් ඒක නෙවෙයි නං තමාරු ඉන්නවනේ රූපෙට වද දෙන කට්ටියක් ඉන්නවනේ. ඒ කියන්නේ අත්ත කිලම තානියෝගේ තම මෙච්ච කට්ටිය ඒගොල්ලෝ ගන්න ඔය ඇනොරෙක්සියා වගේ එකක් තියෙන කට්ටිය කල්ලි නෑ බොන්නෙත් නෑ මොකුත් නෑ මේ රූපය ගැන බලන්නේ. ඒගොල්ලන්ට ඒක කියලා වැඩක් නෑ. ඒගොල්ලෝ ඊටත් වැඩිය එතකොට අන්තවාදී වෙනවා. ඒගොල්ලන්ට වේදනාව අල්ලලා දෙන්නවා. වේදනාවෙත් අර වගේම හතරක් තියෙනවා. වේදනාව ආත්මය කරගන්න. ඒ නිසා අපි දරුවන්ට සැප දෙනවා කියන්නේ දරුවන්ට ආත්මයක් දෙන්නවා. මගේ අම්මට තාත්තට සැප දෙනවා කියන කෙනා අම්මට තාත්තට සලකනවා කියන්නේ වෙන කරන්න දෙයක් නෑ. මොකද වේදනාව තමයි අපි දෙගොල්ලටම පොදු ධර්මයේ සැප දෙන එක බලන්නේ. එමෙතන වේදනාවෙහි ආත්මය තියෙනවා. ඒ කියන්නේ පෝසත්කම පෝසත්කම කියලා අපි ලබන දේ ආත්මීය ලාභයක්. නැත්නම් ආත්මයේයි වේදනාව තියෙනවා. ආත්මේ වේදනාවේ පිහිට හිටිනවා කියලා මේ වේදනාව සම්බන්ධයෙන් තමයි ඔය තාක්ෂණයේ යන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා තමයි මේකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. ඕනම කෙනෙක්ගේ හැසිරීමක් මේ සැප ලබා ගැනීම කියන මාතෘකාවට විස්තර කරන්න පුළුවන් කියලා. ඒකල කිව්වා මේකේ අවසාන කියලා තමයි සෙක්ස්. ඒක නිසා යා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වනේ සෙක්ෂුවල් ප්‍රෙෂර් එක තමයි මේ මුළු මානවයාගේ චර්යෙම පරිණාමයේම සමාජ ධර්ම ඔක්කොම හැදලා තියෙන කය. බුදුජානකගේ සෙන්ෂුවල් ප්‍රෙෂර්. ප්‍රෙෂර් තමයි සෙන්ෂුවල් ප්‍රෙෂර් එහෙම නැත්නම් කියනවා මේ ඉදුරම් පිනවීම කියලා. එතන බුදුජානකගේ ශේෂ්ඨ ලොකුයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එකට කිව්වේ මේ ජූ කෙනෙක්ගේ ෆෙනෝග්‍රැෆි තියෙනකක් විතරයි කියලා. සෙක්ස් ගැන විතරයි කතා කරන්නේ. පහු වෙනකොට එයා පොඩ්ඩක් ඒක ප්‍රසිද්ධ කරා. ඒක ජීවිතයක් ඇතුළත එයාට ඊට වැඩිය යන්න බැරි වුණා. ඔක්කොම කියන්නේ මනුස්සට පිස්සු වැදෙන්නේ මේ ව්‍යාකාරකම් ඔක්කොම තියෙන මොකටවත් නෙමේ මේ සෙක්ස් ඩ්‍රයිව් එකේ තියෙන කියලා. ඒක සෑහෙන දුරට ඇත්තද? මේ අපි කියන නාඩගම් සේරම ওই කාමයට කරන්නේ. ඒක නිසා සංසාරයේ තියෙන එකම බැඳීම තණ්හාව. ඇත්තටම කියනවනම් ගොඩාක් බැඳීම් තියෙනවා බලවත්මක තණ්හාව. ඒකේ තණ්හාව කියනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ බුදුජානක අතර යම් ප්‍රමාණයක සරල සමාන්තර භාවයක් පේනු තියෙනවා. එතම සර්වචාන්සේ එහා ගිය තව දේවල් පෙන්නවා. ඒ නිසා බුදුජානකට ගැලවු මාර්ග ගොඩක් තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කවදාකවත් ගැලවු මාර්ගයක් කිව්වේ නැහැ. කියන්න බෑ. ආර සීමිත පරාසයක් අද තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා බැලුවොත් අපි සැපදීම සඳහා
අපි කොච්චර අධර්ම වැඩ කරනවාද කියලා, අපි කොච්චර අසාධාරණ වැඩ කරනවාද කියලා, අපි කොච්චර හොරෙන් කරනවාද කියලා බැලුවොත් ඊට පස්සේ විඳින විඳවීමයි අර ලැබෙන සැපයි එක වන්නකොට හරි අසාධාරණ ගමනක් අපිට තියෙනවා. මෙතනදී කියන්න බැරි දෙය තමයි මේ ශිෂ්ටාචාර මනුස්සයා විසින් ආචාර ධර්ම පද්ධතියක් හදලා තියෙනවා. මේ ආචාර ධර්ම පද්ධතිය ඇතුළත අපි හිතන සැප නැහැ. කාමයේ තුල සැප නැහැ, කාම මිත්‍යාචාරය තමයි සැප තියෙන්නේ. කාමයේ වර්ධව හැසිරෙනකොට තියෙන සැපේ කාමයේ නැහැ. ඒ වගේම අන්සතු දෙයකට තියෙන ආශාව Taman සතු දෙයට එන්නේ නැහැ. ඒ නිසා හැමදාම මේ හදා ගන්නාලද මේ සදාචාර සීමාව ඇතුළත සැප හොයන එක ශිෂ්ට සම්පන්න සැපයක්. මේ සැප තියෙන ගොඩක් කලාවට මෙගොඩගොඩි කන එළදෙනට පේන්නේ ඉගොඩගොඩේ ඉන්න එළදෙන ෂෝක් කියලා තනකොළ තියෙනවා. මගේ පැත්ත තමයි තනකොළ වේලිලා තියෙන්නේ, අනිය වටේ යහපැතට යากන් නැත්තම්. ඒ නිසා අල්ලපු ගෙදර තියෙන ටීවී එක තමයි හොඳ ටීවී එක. අපේ එක හරි නෑ. අපේ කාර් එක නෑ. ඊට වැඩිය හරි හොඳයි අල්ලපු ගෙදර තියෙන එක. හැම වෙලාවෙම අපි ඒ වගේ මේ එකට නුහුරු නැත්තම් විෂම ලෝභයක් අපිට තියෙනවා. අපි අපි තියෙන හැටි වැඩිට හොඳටම ඇති. නමුත් අපිට තියෙනවා ඊට වැඩි ගිය එක. ඒ නිසා මේ වේදනාවේදී අනකොට වේදනාව වගේ චෛතසික වලට එනකොට අපි සදාචාරය අපිට හරි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අවිජ්ජාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන කියනකොට විඥාණයට ලැබෙන්නේ සංස්කාර විසින් සකස් කරලා දෙන තොරතුරු ටිකක් විතරයි. සංස්කාර කියලා කියන්නේ දොරටු පාලයවාරි. එයා තමයි රජුරු හම්බෙන්නේ විචිතස තීන්දු කරා. සංස්කාර තමයි, සංස්කාර කියන්නේ ඇත්තම විඥානයේ දරුවෙක්. ඒ වුණාට එයා තමයි මුරකාරයා. එයා තමයි මේක දැක්කොත් හොඳයි, මේක ඇහුවොත් හොඳයි, මේක බැලුවොත් හොඳයි කියලා රජුරන්ට පත බෙදලා දෙන්නේ. මේසෙන් පත බෙදලා දෙන්නේ සංස්කාර. ඉතින් මේ සංස්කාර වලින් ලැබෙන පත කාලා ජීවත් වෙන රජුරවණ්ඩ රටේ ලෝකෙ මොකද්ද වෙන්නේ කියලා තේරුමක් නැහැ. ඒක වහන එක තමයි සංස්කාර කරන්නේ. පින්නන්නේ යාට කැමතිලික විතරයි. ඒ නිසා විඥානය ගන්න තීන්දුව වල සර්වසාධාරණකමක් කවදාකවත් නැහැ. එනිසා කල්පන මාතලා ලියනවා විඥානයේ සදාචාරය අඳුල්ලා දෙන්න බෑ. විඥානයේ හම්බෙලා තියෙන සීමිත තොරතුරු ටිකක්, ඒ සීමිත තොරතුරු ටික අපි තීන්දුව කරනවා. ඒ තීන්දුව තුළ සදාචාරය තියෙන්නේ නැහැ. තියෙන්න බැරි වෙන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට හීන දකින්නතෝ කවමදාකවත් ජීවත් වෙන්න බෑ. හීනේදී තමයි අර කරගන්න බැරි වැලි ටික කෙරෙන්නේ. හීනේදී බයලජ්ජ නැහැ. ඒක නැතුව දවස් 3ක් ගියොත් පිස්සු ඇදෙනවා මිනිස්සුන්ට. එතම එළියදවල් ජීවත් වෙන කොච්චර කෙරුවත් අර කම්පෙන්සේෂන් එක යන්නේ විඥාණයට ඕනේ ඒ ජඩ වැඩ ටික ඔක්කොම කරන්නේ හීනදී තමයි. ඒක නිසා භාවනා කරන එකනට ওই දවල් හීනයි රෑ හීනයි කියලා දෙකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් රෑ හීන විතරනේදී භාවනා කරන එකට දවල්ට පේනකොට මේ ආනාපාන ඉන්න ඉඳපු ගමන් පිළ රවුමක් ගහනවිල්ලා හිත ආයෙත් ඇවිල්ලා ඉන්න බබා වගේ ෂෝක් එකකට ගිහිටලා ඉන්නෝ. ඒක හීනයක්ද ඇත්තට ගිහිල්ලාද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඔය කාල් ජුන් වගේ කට්ටිය මේ අපි නටන පිස්සුවේ වග අපිට පේන හීන වලින් තමයි විස්තර කරන්න කිව්වේ. ගාක් සයිකෝ ඇනලිස්ට් වලට හීන අරගත්තා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි දවලුත් ඉන්නේ හීන එක නම්, රැත් ඉන්නේ හීන එක නම් කවදාද අවදි වෙන්නේ කියන එක. භාවනා කරන කෙනාට තමයි තේරෙන්නේ මේ හිත කොච්චර ඉක්මනට ගිහිල්ලා ඒ කඩප්පුලි තැන් වල හැදිරිලා නොකෑමන දහපදුරව පට්ටපදුරුකම් කරලා බබා වගේ අපෝ ගෙදෙටේ නැහැ. ඉතින් අපේ අම්මා කියනවා එහෙම පිට ගිහිල්ලා කොල්ලෙක් අවට නාවලා ගත්තාම හරියනවලු, කෙල්ලෙක් හැබැයි ඒක හරියන්නේ නැහැ කියලා. ඉස්සරහට කමාර වෙලාවිලා තියනවාද කියලා හොයන්න බෑ. කොල්ලන්ගේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඒ පිරිමි හිතවිලි හොඳයි. ගෑනු හිතවිලි ඒවා ගිහිල්ලා ආවට පස්සේ විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ වේදනා චෛතසික ගැන හිතන්න ගියාම නැත්නම් හදාරන්න ගියාම අර රූපෙන් එහාට ගිය සාර දේශයක් තියෙනවා. ඒ ඒක ගැන බලනකොට වේදනාව සඳහා වේදනානුපස්සනා කියලා වෙනම පරිච්ඡේදයක් බුදුහාමර වෙන් කළා කියලා.
චෛතසික 52න් වේදනා චෛතසිකයට පමණක් වේදනානුපස්සනාව කියලා වෙනම චෛතසිකයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ වෙන් කරනකොට රූපස්කන්ධයට පස්සේ වේදනා ස්කන්ධය කියලා වෙනම ස්කන්ධයක් වෙන් කරලා තියෙනවා. මොකද ඒකේ ඒ ක්‍රියාකාරකම් ඒ පුද්ගලයාගේ අපායට යන ගමන හෝ නිවනට යන ගමන උගාත් තීන්දු කරනවා. එනිසා ඒ පුද්ගලයාගේ පරිණාමය භාවනා විද්‍යුනුව එයාගේ වේදනා චෛතසිකයේ දිගේ විස්තර කරන්න ගියොත් ඒක අර රූප වලට වැඩිය හරීම හරි ජූසි හරිම මේ විතර සහිතයි ඕජාව සහිතයි. ඉතින් ඒක වෙස්ටර්න් සයිකොලොජි වල දැන් ගොඩාක් පාවිච්චි කරන පටන් ගන්න තියෙනවා බුද්ධයන්සෙ දේශනා කරපුදී. එතකොට එයාගේ අගයන් ආඩම්බරයන් වල වේදනා ජයසික දිගේ බැලුවොත් භාවනාවට පෙළඹෙන කෙනා භාවනා දියුණු වෙන කෙනා සහ දියුණු වෙච්ච කෙනා දිහා බලනකොට වේදනා අගයන් ආඩම්බර වල විශාල වෙනසක් වෙනවා. ඉසලයි කාන්තීම සැප වෙන කෙනා සැප දුක දෙකටම වගේ එහෙම නැත්නම් අරණ්‍ය වාසී ජීවිතයකට දුෂ්කර ජීවිතයකට සතුට වෙනවා. අන්තිමට ගිහිල්ලා සැප දුක දෙක නැති මේ අදුක්කම සුඛ වේදනාව වගේ තැනකට ගියාට පස්සේ තමයි ඊට තේරෙන්න පටන් ගන්න සක්කාය දිට්ඨි වේදනාව හරහා මේ එක්කෙනෙක් තමන් වශයෙන් පටලව ගන්න විතරක් නෙමෙයි ඊට අධිකාරී ශක්ති දුන්නොත් ඒ මුළු පවුලම විනාශ කරනවා යා. රටක නායකයෙක් දුන්නොත් මුළු රටම විනාශ කරනවා. මොකද එයා හිතනවා මේ මගේ රුචි අරුචිකම් තමයි ලෝකෙටම තියෙන්නේ කියලා. මගේ රුචි අරුචිකම් තමයි ඔක්කොටම කියලා එයාගේ පටු මානසිකත්වයේ අනුව තමයි එයා අනුර සැප තීඳු කරන්නේ. නමුත් එයාට තීරුම් ගන්න අමාරුයි කෙනෙකුට වස කෙනෙකුට රස වෙනවයි කියලා. කෙනෙකුගේ සැප තව කෙනෙකුට දුකක් වෙනවයි කියලා. මේ ළඟදි මම අහගෙන ගිය කෙනෙක් ඔය අනම්මනම් මොකුත් උන්නේ ඔය දුප්පත් මිනිසුන්ට ඛණ්ඩ ටික දීපල්ලම් බලගේ දේශපාලන පස්සපත්තක දාලායි කියලා මිනිසුන්ට නිකන් මූලික අයිතිවාසිකම් දෙන්නේ කියලා. නිකමට හරි පාරායිනේ හංගන්න ඉන්නේ හංගන්නේ තුවාලයක් පෙන්නපෙන්න හංගන්න ඉන්නවා කියලා හිතන්න. ඔහු තුවාලේ සනීප කරලා දෙන්න කතා කරන්න බෑන ගුටි කන්ද වෙන්නේ ඕගොල්ලන්ට. තුවාලේ තිබුණොත් එතන උට ගියක් හරි හම්බ වෙන්නේ. එක කවුරු හරි කිව්වොත් මේක එන්න මම හරි ගැසලා දෙන්නම් කියලා ඌ කියන්නේ කරුණාකරලා මගේ බිස්නස් එකට අත්යන් දෙන්න එපා. මොකද තුවාලෙන් තමයි ජීවත් වෙන්නේ. කිසිම කෙනෙක් කැමති නෑ එහෙම ඒ තියෙන කරදර අයින් කරලා දෙන්නට. ඒගොල්ලන්ට කරදර අවශ්‍යයි. මේ මිසු අයිතිවාසිකම් තමයි හටම් කරනවා මට මේ කරදර ටික දීපා. එන්න එපා මේකට අත තියන්න කියලා. ඉතින් මොකද එයාට ඒ කරදරෙන් තමයි එයා අනුකම්පාව ඉල්ලගෙන අඬා හොගාගෙන ජීවත් වෙන්නේ. ඉල්ලුවොත් මේ සැක කාටවත් උදව් කරන්න එපා. අපි දෙන සැප නෙවෙයි යාට සැප වෙලා තියෙන්නේ. අපි හිතනවා මෙයාගේ සැප මගේ සැප කියලා කවදාවත් නැහැ. ඉතින් මෙතන යාගේ වේදනා චෛසිකය මගේ වේදනා චෛසිකය අතර ලොකු පරාසයක් තියෙනවා. මේ නියුන් සහෝදරය අතර තියෙනයි. එකම වහුලෙත් තියෙනවා. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් හොඳට අහමු සීබුද්දෙන් කතා කරන්නේ මට මේක අවශ්‍ය දෝ හා ඉඳගනි. එහෙම නැතුව මම ඔබ වෙනුවට මේක ගෙනාවයි කිව්වොත් අර මිනිසයා කඩක සතුට වෙන තෑගි ගිහිලා දීලා බලක් මූණ අට වෙනවා මිනිස්සු. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන මොනවද? අපි දන්නේ අපිට පුළුවන් තෑග ගිහිලා දෙන්න. හරියන්නේ නැහැ. ඒ කියන මිනිස්සේ කැදවල පූසේ. මේ මිනිස්ස හැමදාම හැන්දෑවිනුට කරෝල හරි මේ කියලා දිනම පූසට හොඳට සැලකුවලු. පූසා කල්පනා කරලු යකෝ මිනිස්සේ හම්බ කරන දෙනකොට හැමදාම කියනවා මං කවදාකවත් මොනවක්වත් දීලා නැහැ කියලා. ඌ කල්පනා කරලු කෝ මී එක අහුවෙන්න කෑහාට පස්සේ මට මතක් වෙයි. එනිසා කවදාකවත් දෙන්න හම්බ වෙන කියලා මම එන්න සීරියස් භාවනා කරලා තියෙනවා. භාවනා කරලා ඒක දැක්ක කෙනා මේ පැටව හතර දිනක එක සැරේ යවුණා. ඌ විජාට අරගෙන ගිහලා අර ලේපෙත මේ මැස්සේ මීයේ අරුගේ කැම්පින් ආනේ තියලා ඌ ගියා කියන්නේ. කලාතුරකින් හම්බෙච්ච තෑග්ගනේ අර මිනිස්සුගේ බත් එකට කියලා ගිහලා තියෙනවා මෙන්න තෑග්ග මේ ලේපෙරන මේ පැටි එක. පූසට තියෙන්නේ ඕක තමයි. ඉතින් අපේ අම්බල සාහතලත් අපිට ගෙනත් දුන්නට අපිට ඕනේ දේ ලැබෙන්නේ නැහැ. මොන දේ දුන්නත් ලැබෙන්නේ. ඒ නිසා මේ වේදනා චෛතසිකයේ තියෙන මේ පටලවිල්ල දන්නේ නැතුව අපි මේ අනුන්ට සුභසිද්ධිය හදන්න හදනවා කියලා කියන්නේ තමන් පිට කතා ගැනීමක් විතරයි. තමන්ගේම ආත්මයේ ස්නේහණයක් විතරයි. ඒක නිසා අපිට කාටවත් උදව් කරන්න බෑ. හොඳම වෙලේ එයා ඉල්ලනකන් ඉන්න. ඒක ලහනවා සී බුද්ධියෙන් දාන්නේ මේක දෝණ කරන්න ආ. ඒක වෙන්න ඉඩ තියෙනවා. මේ අපි දෙන්න හදන සැප කතාවක් වෙන්නේ නැහැ. ඒක නිසා නිමපිය දඩුවන් අතර විශාල කොමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. පන්ති කාමරේ ළමයි සහ ශිෂ්‍යයන් අතර විශාල කොමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. දොස්තර සහ මේ ටෙඩ්ඩු අතර බ්‍රිජ් කරගන්න බැරි තරම් ගැප් එකක් තියෙනවා. රාජ්‍ය රෝස සහ රටවැසියන් අතර සමාන කරන්න බෑ. මොකද අර දන්නේ භවනා කරපු නැති එක හිතනවා මගේ සැප තමයි යාගේ සැප කියලා. ඒ මොඩීක සාධාරණීකරණය කරන්න පුළුවන් හිම එකක් නැහැ.
එහෙම එකක් නැහැ. ඒක මට්ටමක් පෙන්නට පස්සේ නම් තීරණා මියෝසය තීරුව තෝරනෝට අකප්ප අදීනි දෙයක්ම තමයි තෝරන්නේ. ඩීවීඩී කාර්යකට ගිහිල්ලා ওই බුෆේ ඩයට් එකක් දෙන්න බෑනෝ කන්නේ මොනවද කියලා. ෂුවර් සීනි ගෙදර ගියාම හම්බෙන්නේ යන්න ගියොත් කන්නේ ඒකම තමයි. කොලෙස්ටරෝල් තියෙනකොට කිව්වොත් දැන් ඔය තෙල් කෑම විතරයි කන්නේ. ඒගොල්ලෝ මේ සද්ද වැරපිකාට බයිනවාට කඩප්පුලිය බලන්නකො මම මෙච්චර කාල ඩයටින් කරගෙන හිටියා උඹට විතර ගෑනික එක බයිනෝ දෙන්න එකද ලර්මන්සට බැලලා නිකන් ඉක්කිකුටවක්වත් සුබ හොඳ දිනල්ක දෙය තේරෙන්නේ නැහැ. හරියටම රූපේ වගේ ඊට හුඟක්ම වෙනස් ඊටදී හුඟක්ම සංකීර්ණ සංඥා පිළිබඳ ප්‍රශ්න. ඒ කියන්නේ ඒක කතා කරලා බේරන්න බැරි තරම් මේ රූපේ සහ වේදනා පිළිබඳව භාවනාවේදී පටලැවෙන ටිකට විදර්ශනා උපක්‍රේෂ කියලා 10ක් අඳුරලා දීලා තියෙනවා තේරවාදී පොතේ බුදුමාකාර විස්තර සහිතයි. කියන්නේ භාවනාදී හරියයි කියලා කවුරු හරි කිව්වනම් ඒකාන්තේ වැරදිලා. එච්චරයිකින් කියන්නේ. භාවනා වැරදුණයි කියලා කියන්න හදන දේ තුල හොඳ භාවනාවක් කියලා. ඇත්තට මේක හරි ලස්සනට දිගහැරලා කියන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. එනිසා ඕවාස ඥාන පීචි පසද්දි කියලා අපි බලාපොරොත්තු වෙන දෙයක් භාවනාවේ ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඒකට රසවත් වෙලා සත්‍ය කඩා ගන්නව අරමුණ නැති කර ගන්න. ඒක නිවේ වෙන්න ඕනේ දෙ මේකයි කියලා පිස්ස කළ දෙන එක කියවනකොට මට බුදුම හිතුණා බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනා උපක්‍රේෂ පෙන්වන එක හරියට පසල් එකක් මේ පිළි ගාවක් කිස්නන්ට හදලා දුන්නා වගේ. මෙතන බොරු වලවල් තියෙනවා පරිසම්බයන් කියලා. ඊට පස්සේ අහම්බෙන් වගේ මං කිව්වා ඒ සූරංගම සූත්‍රයේ ඒකේ තියෙන සංඥාවේ සංස්කාරවල විඥාන කියන තුනේම අපි අහුවෙන තැන. තේරවාදී නැති කොටසක් පුදු විදිහට විස්තර කරනවා. පස්සේ මම මේකේ නෝට්ස් අරගෙන ඒ දවසේ ගිහලා මම බික්ක බෝධිත කතා කරලා ගියා ස්වාමීන් වහන්සේ මේ අපි රූප වේදනා දෙක පටලව ගන්න හැටි ආත්මෝට වැටෙන හැටි අපිට යම් යම් තැන්වල මේ තේරවාදී පෙන්නනවා වෙන බාන සංඥා පෙන්නලා තියෙන හැටි. මෙන්න බලන්න සංස්කාර පටලව ගන්න හැටි. මෙන්න බලන්න විඥානේ පටලව ගන්න හැටි කියන කී සංස්කාර විතර සංවේදී සංකර මොකක්වත් නැතර. ඒක ගොඩාක් ළමයිත් එක්ක කතා කරලා බුදුහාමුදුරු ගෝයි පරිවර්තනේ හොඳ නෑ මම ඔබට හොඳ පරිවර්තනයක් කියවන්නම්. මේක මහායාන පොතක්. මේක බලනකොට පේනවා අද කර්මස්ථානාචාරුරු පටලගෙන දෙන පටලගදී. ලංකාව වගේ රටක කර්මස්ථානාචාර්යවරු මේ මම දන්නවා මම මෙහෙමයි කියලා කියන්න හදනකොට ඒගොල්ල පටලවාගෙන ඒගොල්ල පිටිපස්සේ කොච්චර ගාන පටලවාගෙන යනවද කියලා තේරුම් කරලා දෙන්න බැරි තරම් රූපේක සාමාන්‍යයෙන් ඩොක්ක කරලා කියලා දෙන්න පුළුවන්. වේදනාවේ එකක් ටිකක් පුළුවන්. සංඥා පැත්තට ගියාට පස්සේ ඒ වෙන විපල්ලාස ටික ඒ සූරංගම සූත්‍රයේ ගුණපාල ධර්මසිරි මහත්තයා සිංහලට දාලා තියෙනවා. ඒ සිංහල කියවලා බැලුවත් ඒකේ කියන්න හදන පණිවිඩේ හරි අමාරුයි. ඒකේ පේන්න තියෙන මේ කූඩ ධර්ම, গুপ্ত ධර්ම, මිස්ටික්ස්. කවුරු ඇවිල්ල මෙහෙම මේ කරලා තමයි ඉන්ද්‍රජාල කරලා වැස්සක් පස්සවල අනම්මනම් කරලා එයාට කියලා දෙනවා ඔය උඹ මෙතෙක් කල් කරපුවා මේ මොකක්වත් තිබුණේ නැහැ නේ මේ බලාපන්. අජාසත් රජු ඔය ටික තමයි කිරුවේ පිළිවෙල්ලා මේ නෑ දේවදත්ත ඔය ටික තමයි කිරුවේ අජාසත් හඳුනන රජුරුවන් කළා. අජාසත් රජු ලව්ව තාත්ත මැරෙව්වා. මටලා කිව්වා මම ඔයා තාත්ත මල්ලා රජ වෙන මම බුදුන් මරලා බුදු වෙනවා. ඒකට හේතුව දේවදත්තගේ සංඥා විපල්ලාස. එයාට තිබුණා අභිඥා. අභිඥා නිසා ඕන තැනක වැස්සක් වස්සන්න පුළුවන්. ඉතින් මෙව්ව හම්බුනොත් අනිවාර්යයෙන් මේ මනුස්සයාගේ අහිමි වෙනස හිතිනවා. අපි භවනා කරුවොත් අනේ භවනා කරුවට වශයෙන්ම මෙහෙම කරන අකුණක් කටවන්න පුළුවන්. කතා කරලා විදුලි මේ වැස්සක් පස්සන්න පුළුවන් කියලා අපි හිතන්නේ අපිට නිකන් මේ මොනරට පිල්ලා වගේ ඒකමයි අහිමි වෙන්නේ. ඒසයි සංඥාවේදී පැටලවගෙන තියෙන පැටලවිල්ල බැලුවොත් ඒකෙදී මේ සංඥාව ආත්මය කරගෙන සඤ්ඤා වෙහි ආත්මය කියලා තියාගෙන ආත්මේ සංඥාවක් තියෙනවා කියලා ආත්මේ සංඥාව ආත්මේ පිහිටලා තියෙනවා කියන කතාව පොට්ටපාද සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර වෙනවා. ඒක වෙනමම කතාවක්. එහෙම නැත්නම් කියනවා පොට්ටපාද සූත්‍රයේ විතරක් අපි සාකච්ඡා කරනකොට බණ විහි ගණක් කිව්වා. මේ එක එක සංඥාවක් ආවම අපිට පිස්සු හැදෙන හැටි. ඒව අල්ලගෙන අපි මේ වෙත් මාරු වෙන හැටි. ඊට පස්සේ අපි ඒකේ සංකල්පය යථාර්ථයක් වෙන හැටි. concept එක reality එකක් වෙනවා. ටික කල් ඇසුරු කරනකොට අපි ඒකේ අදහන කෙනෙක් වාඩපත් වෙනවා. කොහොම ඇවිල්ලා මොනවා වුණාද කියලා
ඒක ඥානানন্দ ස්වාමීන් වහන්සේ concept and reality කියන පොතේ ඔය මදුපින්දික සූත්‍රය අසුරු කරගෙන බොහෝම ලස්සනට විස්තර කරලා දුන්නා. අපි යමක් වැරදියට අසුරු කරගෙන හිටියොත් ටික වෙලාවක් ගියම ඒක අපිට සත්‍යයක් බවට පත් වෙනවා. වැඩි අසුරු කරොත් ඒක වෙනවා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒක හිට්ලර් කියලා කියනවා ඕනෙම බොරුවක් රේඩියෝ එකේ දවසට 20 සැරයක් අහන සලසන්නේ මිනිස්සයා ඒක කරනවා. මේ කියන ඥාන මොකක්වත් නැහැ ආන් විතරයි තියෙන්නේ මිනිස්සෙින්ද ඒ තරම්ම මේ සංඥා විපල්ලාස. ඒ නිසා ඒක තේරුම් අරගන්න අර රූප සහ වේදනා පිළිබඳව තියෙන පටලැවිල්ල ඒක පිළිබඳව තියෙන සංකර භාව හොඳට තේරුම් අරගෙන මට දැනඩක් තියෙන්නේ මේ වයර් මාරු වෙලා කියලා අපි කියන්නේ. ඒ වයර් මාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කහ පාට පෙන්නන නිල් පාට තමයි මේ මරණාන්ද වෙලා වගේ. මේක අපිට පේන අපි හිතා ගන්නවත් බෑ. මේ මට පේන දේ කවුද අවිලා නැහැ කියන්නේ කියලා අපි ගහපා දෙන්න හදනවා. ඒ කියන්නේ එතකොට මාන්නේ නැගිනවා. අහිංසකම නැති වෙනවා. ඒ නිසා මේ දැනටමත් තියෙන පටලැවිලා. ඒ නිසායි අපි මේ නැති සක්කාය දිට්ඨියක් ඇතයි කියලා බාරගන්න කියලා සංඥා පටලව ගත්ත ගමන් ඒ කෙනාට දකින්නේ සංස්කරණය නොකර ඉන්න බැරි වෙනවා. ඇතිදී ඇති ඇති ඉති කියන්න බෑ. මේක පොඩ්ඩක් මොකක් හරි මේ පොඩ්ඩ ඔප කරන්න හිතෙනවා. පොඩ අයිසින් ටිකක් දාන්න හිතනවා. තව ලුණු ටිකක් දාගත්තොත් හොඳයි කියලා හිතනවා. තව ගම්මිරිස් කුට්ටියක් දාගත්තොත් හොඳයි කියලා හිතනවා. උම්මල කට්ටියක් දාගත්තොත් හොඳයි කියලා හිතනවා. ටෙම්පරාදු කරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. හද්දා පොයි පොඩි වැඩේනේ ඔක් කරලා ගන්න පුළුවන් කියලා දින දේ දෙන විදියට බාර ගන්න බැරුව මේක සකස් කරන්න හදන. මිනිස්සයා ගිය හැම තැනම ගල්වල අරම කොටලා එනවා. පිටුල නම්මන ලියලා එනවා. ඌට ගියයි කියලා ඒ ගිය පාරේ ගන්ධස්ථානේ තිබුණ නැත්තම් උනවාගේ නිකන්. අපි ආපාරේ පැතිරේ ගන්ධස්ථානේ පැතිරේ ගන්ධස්ථානේ කියලා යන්නේ හැම තැනම ලකුණු දාලා ඉන්න ඕනකමක් තියෙනවා. ඉතින් ඔය ශිෂ්ටාචාරයේ ආදි යුගේ මිනිස්සු කොතන හිටියද කියලා අල්ලන්න බෑ. මොකද මේ මිනිස්සුෙම මේ මං බහරන හොරු නෙවෙයි. දැන් ඉන්න කට්ටියට කොයි දේ සටහන් තියන්න ඕන. මට ඕන විදිහට වෙනස් කරන්න ඕන. ඉතින් වෙනස් කිරීම සංස්කරණය කිරීමම මේ ආත්ම දෘෂ්ටියක් එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ඇතිකර තැනක් කියනකොට විශාල ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ නිර්මාණශීලී කියන එක වැරදි දෙයක්ද? දියුණුව වෙනවා කියන එක වැරදි දෙයක්ද කියලා. ඉතින් හරියට කට්ටිය කියනවා මේමයි බුද්ධ ධර්මයේ වුණ නැතුන අනිකාගම වල පුදුමාකාර සෙල්ලම් වර්ගයක් තියෙනවා. අපි විතරයි මේවා කරන්නේ නැත්තේ කියලා. ඉතින් අහන්න ඕනේ ඒගොල්ලෝ නිර්මාණය කරලා ප්‍රගමණයක් ඇති කරගෙන නිවන කියන වචනයක් තියෙනවාද කියලා ඒගොල්ලන්ගේ පාරිභාෂිත ශබ්ද මාලාවේ. අලුත් දේවල් හදන කතා කරන දේවල් ගැන ඇත්තප නැහැ තිබුණොත් ඒ දිනුව ගන්න බෑ. නිසා මේ සංස්කාරවල පිළිබඳව සංස්කාර කියන්නේ ආත්මයයි සංස්කාරයන් හි ආත්මේ තියෙනවා ආත්මේ සංස්කරණය කරන ගතිය තියෙනවා ආත්මේ පිළි තියෙන සංස්කාරවල කියලා ඒ නිර්මාණශීලී අය පුදුම විදිහට තමන්ගේ නිර්මාණය තුල ජීවත් වෙනවා මේ මේ මගේ නිර්මාණයක් මේක මේ ඒක තුලින් මගේ කුසලතාවය පේනවායි කියලා මා බාහිර දේවල් කියලා ඒ කියන්නේ යා බාහිරේ තමයි තමන්ගේ නිර්මාණය තුල තමයි මම ඉන්නවයි කියලා කියන්නේ ඒ කිය ලෝක නිර්මාණ දිලා ගත්තාම ඒක පුදුම විදිහට අරසා කරනවා. ඒ වගේ පැත්තකවත් කොනකවත් තියෙනවා කියලා බලන්න යථා භූතය කියන එක අවබෝධය කියන එක නිවන කියන කැත්තෙම නෑ. ඒක මේ සංඥා වේදනා සංස්කාර කියන මේ තුන තමයි විඥානයේ සබලු. විඥානේ වැඩ ගන්න ඒ කුලී හේවාය දාලා. ඒකෙන් වේදනා සංඥා කියන්නේ තනි චෛතසික සංස්කාරවල චෛතසික 50ක් විතර තියෙනවායි කියලා පසු කාලින ගණන් කරලා කියනවා. සමස්තේ කි වැදගත්ම චෛතසිකේ තමයි චේතනාව. එන අපි මේ චේතනාවේ තමයි බුදුජානසී සඳහන් කරනවා චේතනාම් භික්ඛවේ කම්මං වදා. මොන චේතනාවක් ගත්තත් ඒ කර්මයක් වාඩපත් වෙනවා. ඉතින් මේ කර්ම හොඳ කර්ම නරක කර්ම මධ්‍යස්ථ කර්ම කියලා කිව්වට හැම කර්මයක්ම සංසාරේ දික් කරනවා. විනක්කර සංසාර දික් වෙනවා පවක්කර සංසාර දික් වෙනවා ඒක නිසා මේක ඉගෙන ගත්ත ආතෂෝපනාව ජර්මනියට ගිහිල්ලා ලිව්වා each and every will is evil කියලා will is evil පුදුමාහාර පෙරලියක් වුණා බුද්ධ ධර්මයෙන් තමයි ගත්තේ අදහස රටේ ලෝකෙට දැම්මට පස්සේ නමුත් අපි අධිගතියක් කෙල්ලුම් කරනවා ඒ කියනකොට සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට දීවස කියන දේ මොනවාරි සකස් කෙරුවා නම් හැද කෙරුවා නම් දුක. සබ්බේ සංඛාරා නිච්චා.
ඉතින් හුඟක් වෙලා තියෙන එක කියවන්නේ අර මේ මරණයට පස්සේ මලමිණි ළඟට ගිහිල්ලා අනිච්චාවත සංඛාරයින චුටු කෙල වෙලා උගිහිල්ලා ඉන්න කට්ටියට අනේ මේ මල ගෙවල් වල විතරයි හොඳ. යන්නේ මරණය එහා පැත්තට දාලා මේ සංස්කාර වල මෙච්චර දුක තියනවා කියන එක ඒක හිතන්න ගියොත් එහෙම ඒක පේන්නෙම නාස්තික වාදයක් විදියට ඒක පේන්නෙම උච්ඡේද වාදයක් විදියට අරස රසක් විදියට ඉතින් භාවනා කරගෙන කරගෙන ගිහලා අන්තිමටම තමයි යාර තේරෙන්නේ මෙතෙක් කල් ට්‍රැක් කරන ලද කර්මම තමයි මට කරදර කරන්නේ අඩු ගන්න දැන්වත් අලුතෙන් කර්ම රස නොකර ඉන්න අලුතෙන් සංස්කරණය නොකර ඉන්න ඒක තමයි තපසේ අන්තිම කෙලවර. ඒ මොකද එහෙම නැත්නම් කරන කරන සංස්කාරයන් වල මම ඉන්නේ මගේ නිර්මාණ තුල නිර්මාණයේයි මම ඉන්නවා මගේහි නිර්මාණශීලීත්වයක් තියෙනවා මම බැහැගෙන ඉන්නවා නිර්මාණ වල කියලා අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මේ নানা ආකාර නිර්මාණ කරන්න හදනවා. ඉස්සර තිබුණේ මැටි වැඩ කල් වැඩ දැන් කම්පියුටර් එකේ තියෙනවා ඒක ඒක නිර්මාණ හතයි ඒක නිකන් මනුස්සයර තමන්ව මේ මගේ හැකියාවල් බලන්න තියෙන ක්‍රමයක් වගේ. නමුත් ඒ කරන හැම වෙලාවෙම බොහොම සරල දෙයක් තියෙනවා සතිය නෑ. ඒ කිසිම තැනක සතිය තියෙන්න බෑ. සතිය තියෙන උඩ කරන්න තියෙන්නේ සුම්ම ඉරිණි කහිලපක්. Just be. ඒ කියන නිර්මාණශීලීත්වය කොච්චර අපි වශී කරලා තියෙනවද කියනවා නිර්වාණ නොකර සිටීම කොච්චර අමාරුද කියලා බලන්න. එමත් නිර්මාණ නොකර සිටීම කොච්චර තපසක්ද කියලා. ඒ නිසා ඒවා පුංචි චිත්තක්ෂණ වල අල්ලන්නේ. මොනක්වත්ම කරන්නේ වෙනදී වෙන විදියට බලාගෙන ඉන්න ගැතියි. මේ තුනම වේදනා සංඥා සංස්කාර කියන තුන අර විදියට ශික්ෂණය කරන්න කරන්න විඥාණයට යන්නේමක් නැති වෙනවා. විඥාණයට පාදයක් පදනමක් නැති වෙනවා. නැත්තම් විඥාණය ඇත්තටම වැඩ කරන්නේ එයාට කියන්නේ ওই මාෆියා වගේ සංවිධානයක ප්‍රධාන හොරා වගේ. එයා සාමාන්‍ය හොරකම් කරන්නේ. එයා ගන්න ඒකට කුලී හේවාය. අල්ලන්න බෑ. ඔය කොච්චර කුලී හේවාය ඇල්ලුවත් ඒ මහ එක අල්ලන්න බෑ. නඩුවක් ගිහිල්ලා චෝදනාවක් ගියොත් මේන් කල්ප්‍රිට වෙන්නේ නායකා. නායකයා. බලනකොට එයාම තමයි අධිකරණ මැති. එතකොට තමයි වැඩේ කියලා වෙන්නේ. උනත පොලිසිය ලොක්කා. ඒගොල්ල තමයි මොහොමරහා සංවිධාන වලින් තියෙන්නේ. ඒගොල්ලම තමයි පොලිසියෙන් තමයි මේගොල්ලෝ අල්ලන්නේ. ඒ නිසා එවැනි කෙනෙක් අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. මෙන්න මේ නම්බුකාර මිනිහා තමයි අර හොර සංවිධානයේ නායකය කියලා රට්ටුන්ට කිව්වොත් ඇති. ඒ නිසා විඥානය කරන වැඩවලට ටෝච් එක මුන්නට ගැහුවොත් ඇති විඥානය. තාට පෙන්ලා දෙන්න ඕන බොය විඥාන වැඩි. එතකොට පේනවා විඥානයත් විඥානය කියන්නේ ආත්මය. ආත්මේ විඥානයේ තියෙන විඥානයේ ආත්මේ තියෙන විඥානයේ බැසගල තියෙනවා කියන එක තමයි රූප වේදනා සංඥා සංකාර ගෙවනකොට අඩියම තියෙන එක. ඒකට කෝෂ නියාමයේ කියලා තමයි දාලා තියෙන්නේ බුද්ධ ජානසෙ පහළ වෙනකොට. රූපේ නම් ආත්මෙ නෙවෙයි කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. වේදනා සංඥා සංකාර අභියෝග කරලා හැබැයි ඔක්කොම ගියාට විඥානයේ නම් ආත්මය ඒක තමයි බ්‍රහ්මකයා. කියන විඥානය ඒක බලකම් බෑ ඒක සදාකාලිකයි. කියන විඥානේ ස්ථාවර කරන බුදු ජානනාංශ තමයි ඒ අතම්මේතාවේ එහෙම නැත්නම් අනිදක්තන විඥානේ නැත්නම් අපත්‍යිත විඥානේ මාර්ගයෙන් පෙන්නවා. මේ විඥානේ තමයි මහවරා. එයාව අල්ලන්න බෑ වටේ තියෙන හතර දෙනා දුර්වල කරන්න උතුරු. දුර්වල කරගෙන 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 යනකොට මෙයා නානා ප්‍රකාර දහංගට දානවා. නානා ප්‍රකාර කොට පෙරක දෝරුකම් කරනවා. ඉතින් ඒව තමයි ඔය 15000ක් සූත්‍ර වල සටහන් කරලා තියෙන්නේ. එක එකනෙක් විඥානේ කොටු කරගත්තට පස්සේ ඒක දකින්න හැටි. ඒ නිසා සූත්‍ර කියනකොට අපිට අර මුල් ටික දැක්කන් සූත්‍රය හරියට තේරෙන්නේ නැහැ. නමුත් බලනකොට පේනවා ඒක ඇහෙන ගැටේ හැටියට තමයි ලිහන ලිහිවිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නේ රූපේ. රූපේ අරගෙන ගියාට පස්සේ කායන පස්සන ආවි, ඊට පස්සේ වේදනාන පස්සන, චිත්තාන පස්සන, ඊට පස්සේ ධම්මාන පස්සන ක්‍රමයෙන් තමයි මේ ගෙහිච්ච ගැට ගලවගෙන ගලවගෙන යන්නේ. ඒක ඇත්තටම මගට යනකොටම මේ ට්‍රැප් එක තේරෙනවා. සම්පූර්ණම ගලවන්න ඕනේ. මොකට යනකොට තේිනවා මෙච්චක් අහු වෙලා තියෙනවා නම් ඊටු ටිකක් මේ විදිහටම කරන්න තියෙන එක. එතකොට අර ඉච්ඡරම ඉන්ද්‍රන දහනයක් සිදු වෙන්නේ. අර ආපු ජවයේට ආපු ගැම්මට ඒ ටික අල්ලගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔය දීඝ කතාවක් කිව්වට රූප වේදනා සංඥා සංඛාර කියලා රූපස්කන්ධය පිළිබඳව
අසුතවත් පුතු ජනකම නැතුව සුතවත් අරිය ශාวกෙක් වෙච්ච දවසේ, එහෙම නැත්නම් කියනනම් ආර්යයන් වහන්සේ ළමගේ රූපේ පිළිමන් දර්ශනය දැකපු දවසේ, සත්පුරුෂය දැකපු දවසේ මෙයාගේ ප්‍රධානම වැඩෝලින් 50ක් නෙමෙයි 70ක් 80ක් ඉවර වෙනවා. ඊටු ටිකට තියෙන අර ටැක්ටික් එක යොදන එක විතරයි. ඒ නිසා ඒ රූපය පිළිබඳව ලබන අත්දැකීම අමාරුම කෑල්ල. මොකද මේ ලෝකේ තරම් රූප ප්‍රමාණයෙන් ගත කරන නිසා. ඒ නිසා ඒ ටික කරගත්තට පස්සේ නැත්තම් රූපේ පිළිබඳව, කායන පස්සනා පිළිබඳව තෑහෙන පච්චක් ඇති වුණාට පස්සේ, අත්දැකීමක් ඇති වුණාට පස්සේ ආර තේරෙන පටන් අර ගන්නවා. මේකම නැවත නැවත වේදනාවට දාලා බලනවා, සංඥාවට දාලා බලනවා, සංස්කාරට දාලා බලන්න ඕන, විඥාණයට දාලා බලන්න ඕන කිව්වහම ඒක නිකන් අර දුන්නේ ඊතලේ විදින් පරිපූර්ණ වෙලා එල්ලේට වදින්න පටන් ගත්තට පස්සේ අර ලොකු සතුටක් එනවා. හරියටම දැන් බුල්සයි එකට තියන්න ඕන කියලා. ඒක ඇත්තටම මේ විනෝදාංශයක් වශයෙන් යනවා. අමාරුම කොට තමයි රූපේ පිළිබඳව. ඉතින් ඒක දැනගෙන රූපේ පිළිබඳව තියෙන මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වුණා නම් ඒක නැත මෙතෙක් තිබුණ ජීවිත ගමනේ තියෙන ෆ්‍රික්ෂන් එක ගැටුම, එහෙම නැත්නම් ආතතිය, එහෙම නැත්නම් අසහනේ තැහෙන දුරට අඩු වෙනවා. හැබැයි දන්න තවටසක් තියෙනවා. ඒ වගේම ක්‍රමවේදයක් අහු වෙනවා. එතකොට එහට ක්‍රම සහ විදි බුද්ධම විදියට එන්න පටන් අර ගන්නවා. අනික් කටේ වර්ධන හැටි දකින්නකොටම මෙයාට තේරෙනවා ක්‍රම සහ විදි. මේ දැන දැන අනිත් එකන වර්ධ ගන්න හැටි. ඒක හරිය ලස්සන පාඩමක් කියන මනසට ඉස්සර දොස් කියනවා මහා මොඩේ කියලා. මොඩයක් නෙවෙයි, එයා කරන පරිශ්‍රය නිසා ඒක නොකර සිටීමෙන් මම කොච්චර ආනිසංස ලැබනවද කියලා හැම කෙනාගේම වැරද්දක් මට ගුරුවරෙක් වෙනවා. Tamange වැරද්දක් ගුරුවරෙක් වෙනවා. ඒ නිසා මේ දිග පාඩමක් දිග කතන්දරයක් කිව්වට අම්මෝ මට නම් මේ කවදාත් කරන්න බැරි නෝ කියලා බයක් ඇති කරගන්න එපා. අර මූලික පීවර ටික ගන්න කිරුවට පස්සේ මේ මේ මහා විශාල රාජකාරිය නිකන් විනෝදාන්තයක් විදිහට සමර්ථ කරන්න පුළුවන්. ඒ නිසා ඉතාලම ගැඹුරු කොටස දැනගත්තේ නැතුණාට ත්‍රිපිටකේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රූපේ පිළිබඳ දන්න කොටසෙන් දිනු ඇති කරගත්තට පස්සේ තමයි ළඟ තියෙන ආයුධ ටික අය එල්ලේ එකලස අන්නරේ ආවට පස්සේ ඊටු ටික අනිකම් විනෝදෙන්ට වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතන කියලා දෙන්න ගියත් කාටවත් අතර ගැඹුරු කොටස් කියලා දෙන්න යන්න එපා. එතකොට පටල වෙනවා. මේ අයනු ආයනු කියලා දෙන්න. තමනුත් අයනු ආයනු ඉගෙන ගන්න. බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න. එනේන තැන ඒක කරන්න පටන් ගත්තට පස්සේ අපිට මුළු ලෝකෙම අපේ මේ ආර්ය පරිශ්‍රණය සඳහා විද්‍යාගාරයක් වෙනවා. මුළු කයම මේ ආර්ය පරිශ්‍රණය විද්‍යාගාරයක් වෙනවා. ඒක ඒ විදිහටම වැඩ ගන්න පුළුවන් ශක්තිය ධෛර්ය ලැබීවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවලියත් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.